विभाग पूर्ण बलपड़ी मेकानिकल रिपेयर गियरबॉक्स रिपेयर इलेक्ट्रिकल रिपेयर इलेक्ट्रॉनिक रिपेयर एसी रिपेयर संपूर्ण मे आयतने करना मम जीवित सार्थक रखते मे आयतने नाइट आयतने मन लबागत पूर्ण मे आयतने गोड़ नगागंड उदवना उबर तुर्तीय पूर्ण लबागन जीवित सार्थक करगंड श्रेष्ठ 153 සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට අධිනිකත්ව පුහුණුව ගෑනු ළමයි වුණාට කමක් නැහැ. තොප්පි හරි නම් දාගන්න. මේ හැම දෙයකටම අපිට මඟ පෙන්වුවේ නයිට් එකේ පුහුණුව. හැඳි මිට දැන් හුඟක් දිගයි. අභිමානවත් ජීවිතයකට නිපුණත්වයේ ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකත්වය ඔබට අමතන්න 19:51. අයිබෝමන් අදත් අපි එකතු වෙලා මේ ඉන්නේ ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනය වෙනුවෙන් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් වලට සමගාමීව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය මගින් සංවිධානය කරන වැඩසටහන් මාලාවේ 4 වෙනි දිනේ පළමු වැඩසටහන සමගයි. අද අපේ මාතෘකාවේ තේමාව ජීවිතය ජයගත්තු විශේෂයෙන්ම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය ඇතුළු සමස්ත වෘත්තීය පුහුණු ශේෂ්ත්‍රය සමග සම්බන්ධ වී මෙරට තරුණ පරපුර අතුරින් ඔවුන් නියෝජනය කරලා ඒ පාඩමාලාවන් හදාරලා අවසානයේදී තමන්ගේ ජීවිතයේ ස්ථාවර තැනකට යම් ව්‍යාපාරික මට්ටමකට ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙච්ච චරිතයන් අපි අද මේ මැදිරියට කැඳවාගෙන එනවා. ඒ අතුරින් අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා සුවිශේෂී චරිතයක්. අපි එතුමාව මම නමින් හඳුන්වන්න කලින් මම හිතන්නේ එතුමාව රටම ලෝකයේම දන්න පුද්ගලයේ සහ චරිතයක්. ඔහු කරුණු ගණනාවක් නිසාම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියට වැදගත් සහ සුවිශේෂී. අපේ අධිකාරියත් එක්ක නැත්නම් ඔබ කවුරුත් දන්න නයිට ආයතනයත් එක්ක අපි කවුරුත් හඳුන්වන ජගත් මහත්මයා संबंध वाणी कुहुमद की अहन कले मम इतुमागे अहन कमती अपे श्रावकोपम वेणुवेन इतुमागे पाशल जीवित चंद्र महात्म सुबोध भूमि स्तुति सीधुनाटव अतरम मम हितवत्म चंदन की कथाकर चंदन मम मगे गम प्रदेश तम होमागम गोडगम की बलात ऐ थिंक मगे मूलिकाध्यापने मम लुई गमे पासलेम ගමේ පාසලක යන්නේ අදට ජනප්‍රිය පාසලක් ගොඩගම සුභාර්ති එවකට කනිෂ්ඨ විද්‍යාලය දැන් මහා මාත්‍රි විද්‍යාලය කියලා හඳුන්වනවා. ඉතින් පහ වසර වෙනකන් පහේ අද වගේ ලොකු ශිෂ්‍යත්ව තරගයක් නොතිබුණු කාලෙක
පහට එනකම් මම කොඩගම සුභාරති විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හැදෑරුවේ. ඒ කාලේ ශිෂ්‍යත්වයක් තිබුණා. ශිෂ්‍යත්වර ලිව්වා. නමුත් අපිට ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල මොනවද කියලාවත් මතකයක් නැහැ. ඒ කාලේ තරම්ම ඔය ලොකු කඩයිමක් විදිහට සැලකුවේ නැහැ. ඊට පස්සේ මම පහේදී අපිට දැන් අද වගේ මහා පරිමාණ තරගයක් තිබුණේ නාගරික ස්කෝලවලට මම පන්නේපිටියේ ධර්මපාල මහාවිද්‍යාලයට ඇතුළු වෙන්නේ 6 වසර සිට අධ්‍යාපනය ලබන්නේ. ඒ කියන්නේ තරඟ විභාගයකින්. ඒ තරඟ විභාගයකින් මම ධර්මපාල විද්‍යාලයට තේරෙනවා පන්නේපිටියේ ධර්මපාල විද්‍යාලයට. ඊට පස්සේ උසස් පෙළ දක්වා මම පන්නේපිටියේ ධර්මපාල විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. 1987 වසර තමයි මම සාමාන්‍ය පෙළ සමත් වුණේ. ඊට පස්සේ උසස් පෙළ කරද්දී ඔබට මතකයි අර 89 90 කාලේ විශාල භීෂණ කාලයක් තිබුණා. නමුත් 90 තමයි අපිට 89 තමයි අපිට ඒ සඳහා යොමු වෙලා තිබුණා. නමුත් ඒක පුංචි ප්‍රමාණකින් කල් ගියා. 90 වසරදී උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා බහදක මැද්ද. ජගත් මහත්මයාගේ පාසල් දිවිය නිමා කරාට පස්සේ තමා ඔබතුමා ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වුණේ. දැන් ඔබ දන්නවා මේ බොහෝ දුදරුවෝ දන්නවා තමන්ගේ පාසල් ගමන නිමා කරාට පස්සේ ඔබගේ ඊළඟ පියවර උසස් අධ්‍යාපනය. ඒ උසස් අධ්‍යාපනය කියන එක ජගත් මහත්මයා ඔබතුමාගේ අපේ කාලේ වගේ නෙවෙයි. අද සමහර විශ්වවිද්‍යාල මට්ටමට උසස් අධ්‍යාපන තත්ත්වයේ දියුණු කරගන්නවා. තවත් සමහර වෘත්තීය සුසුකමක් ලැබීමට අවශ්‍ය වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය වෙන වෘත්තීය පුහුණුව තෝරගන්නවා. දැන් ඇත්තටම ජගත් මහත්මයා අපිට උසස් පෙළින් පස්සේ සම්බන්ධ වෙන තරුණයෙක් බවට පත් වෙනවා. මම කැමතියි ඒ අතීතය දැනගන්න. ඔව් චන්ද්‍රමත ඒක නම් මම හිතන්නේ තාමත් කටුක මතකයක් විදිහට මම මතක් කරන හේතුව තමයි දැන් 90 අපි උසස් පෙළ ලියපු කාලේ අද වගේ සුන්දර නැහැ චන්ද්‍රමත. හේතුව තමයි 89 90 කියන්නේ මම හිතන්නේ අපේ සමකාලීන හැම දෙනාටම මතක ඇති ඉතා විශාල මහා පරිමාණ ශෝචනීය කාල පරිච්ඡේදයක් ඔබටත් බොහෝ විට මතක ඇති. ඒ කාලේ හිටපු අය ඒ කාලේ අපි සමකාලීන හොඳටම දන්නවා. ඒතකොට විවිධ රටේ කලබල තිබුණා. මම හිතන්නේ තරුණයෝ කියන තැනම තමයි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න තිබිච්ච බාධාව. ඒ කියන්නේ තරුණයෝන් කියන අය කොල්ලෝ අපි අම්මල කියන්නේ කොල්ලෝ තමයි දැන් පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ ගෑනු ළමයින්ට වැඩිය කියලා. මොකද ඒ කාලේ තිබිච්ච ඒ තත්ත්වය ගැන මම මතක් කරන්නවත් මම කැමති නැහැ. නමුත් ඒ තිබිච්ච වාතාවරණය තමයි චන්දන මම ජාතික ආධුනිකත්ව මණ්ඩලයට සම්බන්ධ වෙන්න ඉච්ච ප්‍රධානම හේතුව. ඒ කියන්නේ අපිට සරසවි වරම් හිමු වෙනුනත් යන්න පුළුවන් කාලයක් නෙමෙයි ඒ කාලේ. ඒ නිසා මම ඒ පැත්ත ගැන හිතුවේවත් නැහැ. නමුත් මම උසස් පෙළ හොඳින් සමත් වුණා. ඒ වුණාට මට ඒ පැත්ත ගැන ආසාවක් තිබුණේම නැහැ රටේ තිබිච්ච අයහපත් වාතාවරණ නිසා. ඉතින් මම ඊට පස්සේ මගේ ඇත්තට මගේ ලොකුම ආසාවක් තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. මට ඒක ඒ කාලේදම තිබිච්ච සිහිනයක් ආසාවක්. නමුත් ඔය අතරේදී පුංචි කාලේඳන්ම මගේ වාහන මෝටර රථ අපි ඔය සෙල්ලමට කියන්නේ රථගායි කියලා එහෙම එකක් මගේ පොඩි කාලේඳන්ම තිබුණා. ඒ කියන්නේ වාහන සම්බන්ධව තිබිච්ච අධික ඇල්ම ආසාව මම කවදාවත් හිතුවේ නැහැ ජීවිතේමාව මෙච්චර දුරකට ගෙනියයි කියලා. ඒ කියන්නේ මම විනෝදාංශයක් හැටියට මේ වෘත්තිය හැදෑරුවා, හෙව්වා, බැලුවා. ඉස්සර මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ කවකට පෙට්ටිය පවා අලෝල තිබුණේ. අද දැන් තාමත් පැරණි තත්ත්වයට පත්ලා තියෙන ඔය ලාන්සර් වැගන් කියලා තියෙන කාර් එක. එතකොට LH30 කියලා කියන HiS එක ඒ කාලේ හොඳ වාහන. එතකොට මේ වාහනවල පින්තූර තමයි මම පොතේ මුල පිටුවට කවකටු පෙට්ටියට මේ තැන්වල අලවල තිබුණේ. එතකොට සමහර තැන්වලදී මම පොතේ අන්තිම පිටුවේ මම සිතුවමක් කරොත් ඒ සිතුවමේ තියෙන වාහනයක්. හැබැයි ඒ මගේ තිබුණු ආසාව මිසක් වෘත්තීය බලාපොරොත්තුව නෙමෙයි චන්දර. ඒ කියන්නේ නමුත් මේක වෘත්තීය මට්ටමකට හැරෙන්න පටන් ගන්න මේ රටේ තිබිච්ච තත්ත්වෙත් එක්ක මට ඇත්තටම දැන් ගෙදර නිකන් ඉන්නවයි කියන එක ඒ කාලේ රිස්ක් එකක්. ඒ කියන්නේ අවධානමත් තිබුණා. අපි මොන හරි නොකර ඉන්නවයි කියන එක. ඉතින් ওই වෙලාවේ මට දැනටත් මම බොහොම ආදරෙන් සිහිපත් කරනවා අපේ අජිත් මහත්මයා. ඒ කාලේ අපේ පවුලට ඉතාම සම්බන්ධ කෙනෙක්. ඉතින් ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ ගැන මට හඳුන්වා දුන්නෙත් එතුමන්. හරිම වාසනාවන්තයි මම අද උදේත් එතුමන් ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ තුලදීම වසර 30කට වැඩි කාලයකට පස්සේ අපි අද උදේ හම්බ වුණා. ඒ කියන්නේ මගේ ආධුනිකත්ව ආගමනය සිද්ධ වෙන්නේ අපේ අජිත් මහත්මයාත් එක්ක. මේ ඉතින් ඒ අජිත් මහත්තුමන්ට මම මේ වෙලාවේ ඇත්තම කෘතවේදීත්වය පිරිනමන්න ඕනේ. හේතුව මම මගේ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ ආගමනය සිද්ධ කරන්නේ එතුමන් විසින්. එතකොට මට තිබිච්ච ආසාව නිසා දවසක් එතුමන් මට කියනවා දැන් කාලේ නාස්ති කර කර ඉන්නේ නැතුව ඔබතුමන්ගේ ආසාව මේක නම් තරුණයෙක් හැටියට
මේකට යොමු වෙන්න අවුරුදු 4 පාඨමාලාවක් තියෙනවා මෝටර රථ තාක්ෂණ විද්‍යාව හදාරන්න කියලා අපේ ගෙදරටම ඇවිල්ලා මට කිව්වා. ඉතින් ඔය කීපු වෙලාවේ මම නිකන් අර තිබුණු ආසාවටම ඇප්ලිකේෂන් එකක් දැම්මා. එතුමන් මට විශාල වශයෙන් සහයෝගයක් දුන්නා. එතකොට ටිකක් තරඟකාරී සඳන මේක මොකද දැන් වගේ ආධුනිකත්ව මණ්ඩලයේ පස්සෙන් ගිහිල්ලා ආධුනිකයන්ට මේ දේවල් කියනවට වැඩිය අපි තමයි එතකොට පස්සෙන් අතොර මේකට ලොකු ඉල්ලුමක් තිබුණා ලොකු පිළිගැනීමක් වටිනාකමක් තිබිච්ච තැනක් මේ ආයතනේ අදටත් ඒක නැතුව නෙමෙයි නමුත් තරුණයන්ගේ තියෙන අනවබෝධය නිසා තමයි දුරස් වෙලා තියෙන්නේ. එතකොට මේ සිදුවීමත් එක්ක මම ඇප්ලිකේෂන් එක පුරවලා දීලා මට හොඳ තැනක් ලැබුණා. එතුමන්ගේ අනුග්‍රහයම තමයි. අජිත් මහතාගේම අනුග්‍රහයෙන් තමයි මට ඇසෝසියේටඩ් මෝටර්වේස් BMW ආයතනෙ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න තැනක් සූදානම් කරලා දීලා මාව මේ පාඨමාලාවට යොමු කළා. හැබැයි මම මේක කරන්න හිතුවේ මේක තියෙන ආසාව සංසිඳව ගන්න. ඒ කියන්නේ මේ වාහන ගැන තියෙන කුතුහලය කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේකට තමයි මම යොමු වුණේ. නමුත් නොදැනීම චන්දන කාලය ගෙවි ගියා. මේ පාඨමාලාව අවුරුදු 4 නිම වෙන තුරු මම දන්නේ මම මේ ශාස්ත්‍රයේ මෙතෙක් කාලයක් හිටියද කියන එකත්. ඉතින් තමයි මේ ආගමනේ සිද්ධ වෙන්නේ. ඔව් ජගත් මාත්‍යයන් දැන් ඔබතුමා කියන්නේ කවුද කියලා මම නමින් හඳුන්වන්නේ නැති වුණාට සම්පූර්ණ නම නැතුවත් මම ජගත් මාත්‍යයන් කියලා මම ආමන්ත්‍රණය කරේ මේ රටක් ලෝකයක් දන්න සහ එතුමාගේ කතාව තුළම සහ මම නොකීවත් එතුමාගේ වෘත්තීය ශාස්ත්‍රය මොකද්ද කියන එක මම කවුරුද දන්නවා මේ අපේ ශ්‍රාවකයෝ මම මෙතනදී ඔබ එක්ක පොඩි කාරණා කීපයක් කතා කරන්න කැමතියි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය ඇත්තටම මේක මුලින්ම NAB කියලා ආරම්භ ගානේ 1971. ඊට පස්සේ නැවත 1990 දශකයේ මේක ජාතික ආධුනිකත්ව අධිකාරිය වෙනුවෙන් වෙනස් වෙනවා. එතකොට මේ වසර 50ක කාල පරාසය තුළ ඇත්තටම 800වසක් සපුරන නයිට ආයතනය මේ තරුණ තරුණියන්ට දක්වන දායකත්වයේ එක්තරා ආකාරයක සිම්බල් එකක් සලකුණක් තමයි අපේ මේ ජගත් මාත්මයා. ජගත් මාත්මයාගේ කතාවේ අපිට මේ තාරුණ්‍යයට ගත හැකි ආදර්ශයක් තියෙනවා. මම ඒක ජගත් මාත්මයාගෙන්ම දැනගන්න කැමතියි. වෘත්තියක් තෝරා ගැනීම හෝ පාඨමාලාවක් තෝරා ගැනීමත් පොඩි දවස්වල ඉඳලා තමන්ගේ ආපු ෘචිකත්වයත් අතර සම්බන්ධතාවයක් තියෙනවද? මම හැබැයි ජගත් මාත්මයාගෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ බලාපොරොත්තු වෙන්නේ මෙතුමා යටතේ දැන් දහස් ගණක් ඉගෙනගෙන ඇති අධ්‍යක්ීම් ඇති වෘත්තීය ශාස්ත්‍රයේ අවුරුදු ගානක පළපුරුද්ද තියෙනවා. මෙන්න මේ සන්දර්භය තුළ ඔබතුමා මේකට මට උත්තරයක් දුන්නොත් ඒක අපේ ආහන ශ්‍රාවකයන්ද බලන ප්‍රේක්ෂකයන්ද ලොකු පිටුවහලක්. ඇත්තම චන්දර ඒක සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මම බෞද්ධෙක්. එතකොට මම බෞද්ධ ඒ සාර ධර්ම තුල ජීවත් වෙන කෙනෙක් සහ විශ්වාස කරන කෙනෙක්. එතකොට යම් කෙනෙකුගේ මෙලව ජීවිතයේ ගෙවෙන්නේ නැත්තම් යම් කුසලතාවයක් හිමි වෙන්නේ සහ ශේෂ්ත්‍රයකට යන්නේ යම් පෙරවාවේ සම්බන්ධයක් එක්ක. ඒතර අපි මේ කුතුහලය සහ ආශාව මේ ගමන දැන් අද මම ඉන්න තත්ත්වයේදී දැන් මට හිතන දේ තමයි මාව මේ පැත්තට යොමු කරලා තින්නේ යම් ආත්මීය සම්බන්ධයක් වෙන්න ඕනේ. එතකොට අපි එක පැත්තකටම දැම්මත් යම් කෙනෙකුට හිතනවා නම් මේ දේ මට හොඳයි මේකට මම ආසයි කියලා පොඩි කාලේ අපි දන්නවා සමහර දරුවෝ වයසට වැඩිය දක්ෂතා පෙන්වන යම් ඉසව් තියෙනවා. එතකොට ඒ ඉසව්ව ඔහුට හෝ ඇයට දීලා තියෙන්නේ යම් බලවේගයක. එතකොට ඒ ඒ ඒ ආසාව තමයි අපි ප්‍රගුණ කරන්නට ඕනේ. සමහරු ක්‍රීඩාවට දක්ෂයි, සමහරු කාර්මික ශිල්පයට දක්ෂයි, සමහරු පරිගණක පැත්තට දක්ෂයි, සමහරු වෙනත් වෙනත් වෘත්තීන් වලට දක්ෂයි, රූපලාවන්‍ය වගේ ඒ වගේ පැතිවලට දක්ෂයි. එතකොට මේ කුසලතාවයන් අපිට උසස් පෙළට පෙර නැත්තම් සාමාන්‍ය පෙළටත් පෙරම අපි ඇඟට එන දෙයක්. කලාතුරකින් හැරෙන්නට. එතකොට ඒ කුසලතා තමයි අපි ඉදිරියට වර්ධනය කරගන්න උදාහරණයක් විදිහට දැන් මම මෙතනින් නැවතුණ කෙනෙක් නෙමෙයි අපි ගැන පසු කතා කරමු. නමුත් මූලික අඩිතාලම හැටියට මට මේ විෂය පිළිබඳ අත්පොත් තබන්නට, ඒ කියන්නේ ලෝකය දකින්නට අවශ්‍ය කරන මම්පෙත් විවර කරගන්නට ජාතික ආධුනිකත්ව මණ්ඩලය හරහා මට ලැබුණේ විශාල මෙහෙයක්. ඔව්. දැන් ජගත් මහත්මයාගේ කතාවෙන් අපේ අසන බලන සියලු දෙනාම තේරුම් ගන්න ඇති වෘත්තීය පුහුණුවකට ඇතුල් වෙනකොට තමන්ගේ කැමැත්ත ආශාව වැදගත් කියලා. ඒ වගේම ජගත් මහත්මයාත් දන්නවා ඇති මේ වෙනකොට තමන්ගේ අපි ගාවට එනවා නම් යම් තරුණෙක් තරුණියක් වෘත්තීය පුහුණුව සඳහා අපි ඔවුන්ගේ ආශාවට මුලින්ම ඉඩ දෙනවා. ඊට පස්සේ අපි විද්‍යාත්මකව ඒ ආශාවයි එයාගේ හැකියාවයි විද්‍යාත්මක ක්‍රමවේදයකින් සොයා බලනවා.
අපිකට කියනවා කැරියර් කී කියලා වෘත්තිය ලැබියා පරීක්ෂණය තියෙනවා වෘත්තිය ලැබියා යතුරු කියලා ක්‍රමවේදයන් දෙකක් තියෙනවා මේ ක්‍රමවේදයන් දෙක සිදු කරලා අපි මොහුගේ ලැබියාවයි හැකියාවයි කියන දෙකම පදනම් කරගෙන ඔහුව ඇයට සාර්ථක පාඨමාලාව පිළිබඳව අපේ වෘත්තිය මාර්ගෝපදේශ නිලධාරීන් අදහස් උදහස් ලබා දෙනවා දැන් මම ජගත් මහත්මයා දිහා හැරුණොත් නැවතත් අපේ කතාබහට ජගත් මහත්මයාගේ ආධුනිකත්ව ජීවිතය ඒ කියන්නේ ආධුනිකයෙකු ලෙස ඔබ මේ මොඩරත ශේෂ්ත්‍රයට පැමිණෙනකොට ඒ ජීවිතය මතක් කරොත් අපිත් එක්ක හොඳම හොඳ තැනක් චන්දන මහත්මයා ඇත්තරම මට ඇත්තරම මේ කියන්නේ අපි කතා කර යුතුමයි හේතුව තමයි දැන් වර්තමාන සමාජයේ අපි හඳුන්වනවානේ ආයි ජෙනරේෂන් කියලා හඳුනනවානේ ඒ කියන්නේ හැම වෙලාවෙම එක්කෝ ටැබ් එකක් නැත්නම් ජංගම දුරකථනයක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක් හෝ පරිගණක ආශ්‍රිතමනේ ජීවිත ගෙවෙන්නේ අපි තින් ඒ ජෙනරේෂන් එක අපි අපේ කාලේ එහෙම තිබුණේ නැහැ ඒ කියන්නේ අපිට පරිගණකයක් කියන එක අපි දැක්කෙත් අර ලොකු මොනිටර් එකක් තියෙන ඔෆිස් එක ඇතුලේ තියෙන රාජකීය මේවලමක් විදිහට ඒ කාලේ. ඒතර පරිගණක වලින් අපි හරි ඈතයි. නමුත් පරිගණක වලට වැඩිය ගොඩාක් අපි ස්වභාව ධර්මයට සමීප වෙලා අපිට අත්දැකීම් එක්ක ගත කරන්න ජීවිත ලැබුණ මොකද අපි ආයි ජෙනරේෂන් එකට බොහෝ ඉස්සර ආපු අය. එතකොට ඒ නිසා ඒ ආධුනිකත්ව ජීවිතයේ ආරම්භ වෙන්නෙම යාන්ත්‍රිකව තමයි හැම දෙයක්ම අපිට ඒ කාලේ මං ආධුනිකත්ව ජීවිතේ පටන් ගන්න අපේ මොටර රතර තාක්ෂණය ඉගෙන ගන්න කාලේ අඩු අතරමේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් කියන සිස්ටම් එකවත් ඇවිල්ලා නැහැ. එතකොට තිබුණේ කාබුරේටර්. එතකොට කාබුරේටරයෙන් පටන් අරගෙන හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රිකල් වාහනය දක්වා බොහොම ශක්තිමත් අධ්‍යාපනයක් ලැබු කෙනෙක් මම. එතකොට කාබුරේටර් එන්ජින් එකක් සහිත මේ මේක හරි මහා මේ අභ්‍යවකාශ තාක්ෂණයක් විදිහට තමයි මම ඒ කාලේ දැක්කේ. මට ඕක කාබුරේටරයක් මම ඉස්සලාම AMW කට යනකොට මේ ට්‍රේ එකක එතකොට චන්දන අඩු ගන්න රෑම්ප් එකක්වත් නැහැ. ඒ කියන්නේ වාහන උස්සන දැන් අද කාලේ තියෙන 2 post ramp එකක්වත් ඒ ආයතන වල තිබුණේ නැහැ. ජැක් කරලා උස්සලා යට රිංගලා තමයි වාහන වල වැඩ කරේ. ඒ අතීතයේ සිතුවම් මොන තරම් ඒ ආයතන වල ඇති. ඒතොර මේ ආයතනෙට මුලින්මනේ අපිව දාන්නේ. ඒ කියන්නේ අපිට නායක පුහුණුවක් නැහැ. අපිව කෙලින්ම දාන්නේ ආයතනෙට. ඒතොර ආයතනෙට මුලින්ම දැම්මහම ඉතින් ඔබ දන්නවා අද වගේ නෙමෙයි. එතකොට හිටියේ මේ තරුණම කොටසකුත් නෙමෙයි ආයතන වල. එතන අපි පොඩි අය හැටියට අපි ඕතෙන් වලට ගිහින් දැම්මම නානහ ප්‍රකාර විගණන් වලට අපි යටත් වෙනවා. ඒවට අපි රැග් කියලා කියන්නේ. නවකවාදී. නවකවාදීමත් නෙමෙයි ඒක. ඒකත් එක සුන්දර අත්දැකීමක්. ඒ කියන්නේ එතෙන්ට ගියාම අපිට එක එක විකාර කරනවා. ඉතින් ඒ මොකද ඒ තැනට සුදුසු විදිහට අපිව පුරුදු කරන්නේ. ඊට පසු කාලිනව ඒ අයගේ මහා පරිමාණ සහයෝගයක් අපිට ලැබුණා. නමුත් අර මුල කාලේ ඒකත් එකතරා වින්දනයක්. ඉතින් ඒක කරනකොට දැන් මේ පාඨමාලාව අපි හදාරන්න අදහස් කරගෙන ඉන්නකොට මම මට බොහෝ අය කිව්ව දේ තමයි ඕක කරන්න එපා මේක කරන්න එපා මේට වැඩිය දෙයක් ඔයාට කරන්න පුළුවන් ඔයාගේ අම්මා තාත්තා මේට වැඩිය සම්බන්ධයි තියෙන මගේ තාත්තගේ ආයතන වල අය පාව මට කිව්වේ නෑ මං ඔයාව ඔයට වැඩිය හොඳ රස්සාවකට දාන්න ඔයාට මම මේ දේ කරලා දෙන්න ඉතින් මටම තේරෙනවා දැන් මම උසස් පෙළ කරපු පළියට චන්දන මගේ වෘත්තීය හැකියාවක් නැතුව මම මොන රස්සාවක් කරන්නද මට පුළුවන් උනම් කාර්යාලයක ගිහිල්ලා මොකක් හරි පොඩි ජොබ් එකක් කරන්න ඒ වගේ විශාල දේවල් මගේ ඔළුවට දැම්මා. නමුත් සල්ලි අවශ්‍ය බව අපි දන්නවද? ඒ කාලේ අපිට ඇත්තටම එතකොටත් CTV තිබුණේ අපි ගොඩක් වෙලාට සීසන් එකකින් වගේ ගියාය. නමුත් ඒ අපිට සල්ලි වල අවශ්‍යතාවය දැක දැකත් මට හිතුන්නේ රස්සාවක් කරා. හැමෝම කිව්වා, "ඔක හරියන්නේ නැහැ. ඌව කරන්නේ අටපාස් අය. ඌක ඔයාට ගැලපෙන්නේ නැහැ. ඔයා 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 මේ මෙකැනික වෘත්තිය තෝරගත්තේ හැම වෙලේම මචන් නාගෙන ඔයාට අපිරිසිදුව ඉන්න තියෙන රස්සාවක් ඌක." එහෙමත් කිව්වා. ඔක බලන්නකො ඔයාට කවදා හරි තේරෙයි අපි මේ කියන්නේ ඊට වැඩිය හොඳ නැද්ද ලස්සන්ට ඇඳුමක් ඇඳගෙන ඈ ඔෆිස් එකේ ජොබ් එකක් කරන එක. ඔහොම තමයි මට ආවේ. හරියට අධෛර්යමත් කරා. කරා මිසක් උනේ නේ. ඉතින් ගෝදනෙක් කිව්වට මම නමුත් මගේ දෛවය විසින්ම ආව ශක්තිමත් පදනම් ප්‍රතිපද නැහැ මේක කරපන්. මේක තමයි ඔබගේ රස්සාව. මේ ඔබට ස්වභාව ධර්මයෙන් දීලා තියෙන්නේ. ඔය කියන කිසිම දෙයක් මම ඇහුවේ නැහැ. ඉතින් ආර්ථික ප්‍රශ්න නොතිබුණා නෙමේ. අපි තරුණෙක් මම තරුණෙක් කැටියට ඒ කාලේ අවුරුදු 18ක 19ක තරුණෙක් කැටියට අපි අවශ්‍යතා හරි සීමිතයි චන්දර. මොකද අපිට දුරකථන අවශ්‍යතාවයක් නැහැ. දුරකථන වලට රීලෝඩ් දාන්න අද වගේ නැහැ. ඈ එතකොට පරිගණක පස්සේ යන්න කාලයක්වත් නැහැ. කොටිම කිව්ව තාත්තගේ මෝටර් සයිකල් එක හැරෙන්න අපිට වෙන වාහනයක් තිබුණෙත් නැහැ. ඉතින් මේ ඉඳා අවශ්‍යතා බොහෝ සීමිතයි. ගමන් බිමන් අද වගේ මහා පරිමාණ ට්‍රිප් යන්නේ නැහැ. ඉතින් ට්‍රිප් එකක් ප්‍රෝග්‍රෑම් වෙනවනේ එක දෙමව්පියන්ගේ අවසරය මත වාසලකට එකම එක වතාවක් තමයි අපි නිවසින් බැහැර වෙන්නේ වාහනයක් නැහැ නේද?
ලොකු ප්ලෑන් එකක්. ඒ නිසා අසීමිත අවශ්‍යතා එක්ක මගේ තිබිච්ච අසීමිත ආසාව තමයි මේ වෘත්ති ඉහළට යන එක. ඉතින් අර අපි ආධුනිකෝ හැටියට ආයතනයකට ගියාම ඒ ආයතන ඇතුළත තිබිච්ච ගාලකෝට්ටියත් එක්ක ලොකු අරගලයක් කරලා ලොකු සටනක් කරලා ඒ ආයතනයගේ හිත දිනාගෙන වසර 3හමාරක මේක නෑයක අපි ඉන්න කාලේ මාස 6යි තීරී පීරියඩ් එක තිබුණේ. එතකොට ඒ කාල සීමාව ගතකරන්න අපිට වවුරුදු 3හමාර නොදැනීම ගෙවිලා ගියා. ඩීසල්, පෙට්‍රල් මේ ආදී වශයෙන් විවිධ ඉසව්වල ඒ ආයතන ඇතුලේ මම ට්‍රේනින් එක අරගෙන බොහොම ආසාවෙන් ඒ කටයුත්ත නිමා කළා. ඔජහත් මහත්මයා. දැන් මෙරට වෘත්තීය පුහුණු අවස්ථා උදා කරලා තියෙන රාජ්‍ය මට්ටමේ ආයතන බොහොමයක් තියෙනවා. ඒ වගේම පුද්ගලික අංශයේ ආයතන බොහොමයක් තියෙනවා. මේ ආයතන අතුරින් නයිට ආයතනය සුවිශේෂී ආයතන. ඒ තමයි අපි ලබා දෙන පුහුණුව ආධුනිකත්ව පුහුණු ක්‍රමය. මේක ලංකාවේ ආධුනිකත්ව පුහුණුව ලබා දෙන එකම රාජ්‍ය මට්ටමේ ආයතනය. අපි විතරයි. ඒ වගේම පුද්ගලික මට්ටමේ ආයතනයක් මා දැනුවත් නම් මගේ දැනුමට හසු වෙලා නැහැ. එතකොට අපි කියන්නේ අපි සාමාන්‍ය කතා බහට කියන්නේ මුහුදක ගඟක ඇලක දොලක වැටෙන්නු නැ බහින්නු නැ පීනන්න. එතකොට වැඩ බිමක වැඩ කරන්නු නැ වැඩකාරයෙක් වෙන්න නැ. හොඳ නිදර්ශනයක් අපේ ජගත් මහත්මයා. ඇතම ජගත් මහත්මයා මම උතුමාගෙන් දැනගන්න කැමති පාසල් දිවිය හමාර කරපු තරුණෙක් වෘත්තීය ජීවිතය ආරම්භ වෙනවා සාම්ප්‍රදායික න්‍යායික අධ්‍යාපනයෙන් පරිබාහිරව වැඩ ලෝකයක් තුල. ඔබගේ අත්දැකීම් කොහොමද? මේ ඔබතුමා දෙන අද ආදර්ශය මොකද්ද? මේ ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය සහ ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදයේ තුල තාරුණ්‍ය විසින් ප්‍රගුණ කළ යුතු කාරණා මොනවද? නැත්නම් සරලවම කිව්වොත් තැනකට ගිහිල්ලා ඔබ ඒ තැනේ ආයතනයේ හිත දිනාගෙන වැඩ කරන්නේ කොහොමද? මම ඇත්තටම ඔබතුමාගේ අත්දැකීම් එක්කම කතා කරන්න කැමතියි. ඔව් ඇත්තටම චන්දර දැන් දැන් මමයි වෘත්තීය ජීවිතේ ප්‍රගුණ කිරීමත් එක්ක ඉතින් අපිට ඒ කාලෙදී ලැබුණු අත්දැකීම් එක්කම මම කිව්වොත් දැන් හාත්පසින්ම මම කිව්වේ අර પરම්පරාව දැන් වෙනස්. ඒතකොට මම කියන්නේ නැහැ ඒ අපි කරපු දේවල්ම වර්තමාන પરම්පරාව ඒ විදිහටම කරන්න හෝ කරાવી කියන බලාපොරොත්තුව අපිට තියාගන්න අමාරුයි. නමුත් මම කියන්නේ දැන් මේ තුල අපි දැන් තැනකට අපිව දැම්මහම හැම වෙලෙම දලුලන්න ඕන එකම දේ තමයි ඒ ආයතනයේ තට්ටු ගානවත් ඒ ආයතනයේ බොස්ගේ වාහනයවත් ඒ ආයතනය තුළ තියෙන පහසුකම්වත් නැත්නම් වැඩ කරන සේවකයෝ ප්‍රවේශවත් ඒ දේවල් මෙතෙන්ට එන වාහන ජාතියේ මාදිලියවත් නෙමෙයි අපේ සිත තුළ ජීවත් කරවන්න ඕන එකම දේ තමයි මේක අවසානයේ මම කොහාටද යන්නේ. ඒ කියන්නේ අපි මේ ලැබුණු දැන් අපි ඇත්තටම කටුක ජීවිතයක් නෙගවන්නේ ඕවරෝල් එකක් ඇඳගෙන ඩීසල් සහ මජන් අස්සේ මේ බොහොම කටුක පරිසරයක තමයි මේ පුහුණුව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ටෙක්නිකල් ගියාම ටෙක්නිකල් එක ඇතුලේ මජන් නැතුණාට අපි වැඩබිමක් තුල අපිට දකින්න හම්බ වෙන දේ තමයි පරිසරයේ තියෙන කටුකකම. ඕක ඉතින් අපි අත්විඳා. ඉතින් එතකොට මම කියන්නේ එක දැන් අර හෝටලයක එක්සිකියුටිව් චෙෆ් වෙන්න කලින් දරපැලීමේ තරින් දැන් ඉන්න ඕනේ. ඒ වගේ උදාහරණ අපේ රටේ අනන්තවත් තියෙනවා. ඒතකොට එතනින් දැන් දරවල தත්ත්වය පවා ලිප පත්තු කරන්න යන වෙලාව පවා ලිපේ දින්දරවල තියෙන ප්‍රමිතිය කෑමක් ඉදෙන්න ඒවැය තියෙන සම්බන්ධතාවය ගොඩනගින්නේ අපි එතනින් දැන් ආවොත්. සා පිඟන් හේදීම තරින් දැන්ම පිරිසිදු පිඟානක් අවශ්‍යයිනේ. ඒතකොට දැන් මේ විෂය තුලත් අපිට අනිවාර්යයෙන්ම අපි මේකට බහින්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරින් මේ විෂය තුල අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. තමන්ට පැවරලා තියෙන දේ කරාම හරි. දැන් තව කෙනෙක් සමහරු මේ පාඨමාලාව කරන්න පෙළඹෙනවා මේ gedara එකේ බල කිරීමට. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලනවා දෙමව්පියන්ගෙන් එහෙම ඔබේ තියෙන අදහස් දරුවා හරහා දකින්න ඔබේ තියෙන බලාපොරොත්තු දරුවා හරහා දකින්න උත්සාහ කරන්න එපා. කියන්නේ දරුවා මේ විෂයට ඉතාම ඇල්මක් තියෙන ළමයි සමහර ඉන්නවා මේකට පිවිසෙන්න දෙන්නේ නැති ගේවල. එහෙම දරුවන් විශාල ප්‍රමාණයක් දෙමව්පියන්ගේ ඔළුව හදලා බ්‍රේන් වොෂ් කරලා මම මේ ශේෂ්ත්‍රයෙන් ඉහළට යවලා තියෙනවා මේ වෙනකොට. හේතුව තමයි අම්මා තාත්තා ගිය ගමන අම්මා තාත්තගේ සමාජ මට්ටම දරුවා හරහා ශනිකව දකින්න හදනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති නැහැ සමහර දෙමව්පියෝ චන්ද්‍ර මහත්මයා දැන් මගේ පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරනවා කියලා නිකන් ඒ වාසාවෙන් කියන්නේ. එතකොට එයා අහවල් ගරාජ් එකේ පුහුණුව ලබනවා කියලා කියන්නේ. එතකොට සමහරට එයාගේ යාළුවන් අර ගරාජ් එකට ගියාම මේ අහවලාගේ පුතා නේද කියන එක දකින්න කැමති නැහැ. එතකොට ඒවා ඇත්තටම මම හිතන්නේ ඒවා වැඩක් නෑ. අපි
කවදා හෝ මේ ගමනේ ඉදිරියට යනවා කියන තැන ඒ කියන්නේ මේ අධ්‍යයනය තුළ අපේ සාර්ථකත්වයේ ගොඩනගා ගන්නවා කියන තැන අනිවාර්යයෙන් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් කටුක පරිසරයක් තුළ ඉදිරිය තමයි දකින්න ඕනේ. දැන් තියෙන තැන නෙමෙයි අපි ඉස්සරහට යන්තර. මමත් මං හිතනවා මම දැන් මං සතුටු වෙනවා මං මේ එදා මං මගේ හිතවතුන් මගේ ඥාතීන් මට කියපු දේ ඇහුවේ නැති එකට. ඒ කියන්නේ ඔයාට ওই තැනට වැඩිය හොඳ දෙයක් අපි කළ දෙන්න. ඇඟ පුරාම මචං ගෙදරහමත් මලකඩ ගඳයි, භූමි තෙල් ගඳයි. ඕ රස්සාව හරියන්නේ නැහැ කියපු අයට මම අද හොඳ උත්තරයක් දීලා තියෙනවා කියලා මට දෙනවා. මේකට උත්තර දීලා මං ගොඩක් කල්. නමුත් අර අපි කතා බහ කරන්නේ දැන්නේ. ඒකයි මං කියපට අර ආධුනිකත්ව මල්ලේ පුහුණුවෙන් පස්සේ මං විශාල ගමනක් ගියා. ඔබගේ පිවිසුම පරිදි අපි ඉදිරියේදී ගැන විස්තර කරන්න කොහොමද මේකෙන් යන්න පුළුවන් ඉස්සරහට. නමුත් මම කියන්නේ අපි මේ කතා බහේදී ආධුනිකත්ව පුහුණුව සහ පුහුණු කාලය පුහුණුව ලබන තැනදී අපි සිත ශක්තිමත් කරගන්නට ඕනේ බාහිර දේවල් වලට වැඩි මේක ඇතුළෙම ජීවත් වෙලා සිහිනේ මල්පල ගන්න වෙන දවස එනකම්. ඔව්. දැන් ජගත් මහත්මයා අපේ ශ්‍රාවකයන්ට පැහැදිලි කරා ආධුනිකත්ව පුහුණුව කොහොමද ලැබගන්නේ සහ යම් යම් තැන්වලදී අපි වැඩබිමක් කියලා කියන්නේ ඇත්තටම කවුරු කොහොම කිව්වත් යම් ආකාරයක පරිසරයක්. ඒ පරිසරයට ආධුනිකයෙක් යනකොට ඒක ඕනම තැනක විශ්වවිද්‍යාලයට ගියාම වුණත් ඒ දරු ඒ ශිෂ්‍යයා නැත්නම් විද්‍යාර්ථයා ආධුනිකයෙක්. එතකොට මේ ආධුනිකත්වයේ තුල තියෙන අත්දැකීම් ඕනම කෙනෙක් විදදරා ගන්න ඕන. හැබැයි ඒක කිසිසේත්ම තමගේ අරමුණ කරා යන ගමනට බාධාවක් කරගන්න හොඳ නැහැ. අනිවාර්යයෙන් ඒ බාධාව නොකර කිරීමේ ප්‍රතිඵලය අපි ජගත් මහත්මයාගෙන් දැනගන්න දැන් අපි ජගත් මහත්මයා හරහා අද අපි අත්විඳිනවා. ජගත් මහත්මයා එක්තරා තැනකදී පැහැදිලි කරා එදා සමාජය විසින් ඔහුට එල්ල වුණු බලපෑම මත ඔහු තීන්දුව තීරණ ගත්තා නම් අද රටම ලෝකයේම හඳුනන අපි ඉදිරියේ මේ ඉන්න ජගත් මහත්මයාගේ වෘත්තීය ජීවිතය අපිට දකින්න जगत महात्म्या समस्त जीवित विनस्करपूम साधके सह फलम साधके बवट मेन मे सहति के पत्र वसरातक හතරක පාඨමාලාව හදාලා 1994 94 නේ වසර හතරක මෝටර් රථ කාර්මික විද්‍යාව පිළිබඳව පාඨමාලාවක් හදාලා නයිට ආයතනය විසින් ලබා දෙන සහතිකය. මේ සහතිකය තමයි ඇත්තටම ජගත් මහත්මයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මුල්ම සාධකය. අපි මද විරාමයක් අරගෙන ජගත් මහත්මයාගේ මීළඟ අදියර කොතෙන්ද ගිහි කියන එක කතා කරමු. महान मत නම් වගේම ආධුනිකත්ව පුහුණුව ලබාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා තමයි මම කියන්නේ. ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට ආධුනිකත්ව පුහුණුව. लागा ඒ හින්දා මම කියන්න කැමති විභාගයෙන් පස්සේ වෘත්තීය පුහුණුව බලාපොරොත්තු වෙන සියලුම දෙනාට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න
मेकानिकल रिपेयर गियरबॉक्स रिपेयर इलेक्ट्रिकल रिपेयर इलेक्ट्रॉनिक रिपेयर एसी रिपेयर संपूर्ण मे आयतने करना मम जीवित सार्थकते मे आयतने नाइट आयतने मन लबागत पूर्ण मे आयतने गुड़ नगा उदूना उबर्तृतीय पूर्ण लबागण जीवित सार्थक ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට අධිනිකත්ව පුහුණුව ගෑනු ළමයි වුණාට කමක් නැහැ තොප්පි හරිනම් දාගන්න මේ හැම දෙයකටම අපිට මඟ පෙන්වුවේ නයිටයිකේ පුහුණුව හැඳි මිට දැන් හුඟක් දිගයි අභිමානවත් ජීවිතයකට නිපුණත්වයේ ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකත්වය ඔබට අමතන්න 19.51 ජීවිතේ ජය ගන්න මාර්ගයක් ගැන හිතුවට මේ වගේ දැනකට එන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ මේ හැමදේම නයිට් එකේ පුහුණුව නිසායි විදේශ විනිමය අපේ රටට ගින්න රස්සාවක් කරන එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක් මේ හැමදේටම මට මඟ පෙන්වුවේ නයිට් එක අභිමානවත් ජීවිතයකට නිපුණත්වයේ ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකත්වයේ ඔබටත් අමතන්න 19.51 මම ආධුනිකත්ව ක්‍රමය යටතේ පුහුණුව ලැබලා මම මගේම කියලා ව්‍යාපාරයක් දැනට කරගෙන යනවා මෝටරසයිකල් අලුත් අගිය හා සේවා සම්බන්ධයෙන් මගේ ළඟ දැනට සේවකයෝ 5 දෙනෙක් පමණ ඉන්නවා මගේ මේ ව්‍යාපාරය පටන් ගන්නත් දිනුවට ගෙනෙන්නත් මට මේ පුහුණුව බොහොම උපකාරී වෙනවා බත් ආධුනිකත්වයක වුණාවක් ලැබලා ජීවිතය ජය ගන්න. ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට ආධුනිකත්ව පුහුණුව. මම අමාශිද්‍ර ජයමාන්න. මම කුරුණෑගල මටත් තෝරනවා ඉංජිනේරු එක්කෙන්. ඉතින් මම හැමතැනම හෙව්ව ආයතනයක් තියෙනවද එහෙම කෙනෙක් බිහි කරන්න කියලා. මට යාළුවෙක් කිව්වා IETI කඩුවැද්ද කියලා ආයතනයක් තියෙනවා. ඒකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඔයාගේ සීනේ එදෙනින් සැබෑ කරගන්න පුළුවන් කියලා. මගේ සීනේ එන්න එන්න සැබෑ වෙනවා. ඕගොල්ලොත් එකතු වෙන්න IETI කඩුවැද්දට. ඔබේ සීනේ සැබෑ කරගන්න. सेंसर के प्रश्न तिगुना दें हरी ओ मंग अनिवार्य पार्टी टेनो चावर कोहमद आपे क्लाइंट के बैठे हाँ एक हरी सर पार्टी यदि आपे क्लाइंट्स ला की बदने एक महाम बेनो सर हरा तमा आपे आपे अनागते दकिन्नी अनुषा पारत पुलुवा ज्ञानुला में टे रोल मॉडल लग गया अभिमानवत जीवित एक टे निपुणत्वे जयग्राही कंडाय में सामाजिकत्वे उबटात अमतन्न 19.51 මන් දැනට නයිට් ආයතනයේ පුහුණුවක් ලැබලා සුළු වශයෙන් ව්‍යාපාරයක් කරගෙන යනවා. පාතලෙන්ලුම් කර්ටන් වර්ග සියලු දේවල් මහන්න මට දැන් හැකියාව තිබෙනවා. නම් වගේම ආධුනිකත්ව පුහුණුව ලබාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා තමයි මම කියන්නේ. ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට ආධුනිකත්ව පුහුණුව මදුෂිකා මං ආයේ මත්තගොඩ ඉඳලා මගේ පුංචි කණිදම්ම ආසාවක් තිබු මුද්‍රණ කර්මාන්තයේ ආශිත රැකියාවක නියතු වෙන්න ඒ පිළිබඳව වැඩිදුර හොයාගෙන යනකොට තමයි මට දැනගන්න හම්බුනේ මොරටුව කටුබැද්ද IETI ආයතනයේ තියෙන පොඩ් නිමයුම් කරු කියන වෘත්තිය පුහුණුව. ඉතින් ඒත් එක්ක මම ඒ සමග එකතු වුණා. ඊතරම මට කියන්න සතුටුයි. මම වෘත්තිය පුහුණුව අවසානයේත් එක්කම අපිට හොඳ රැකියා අවස්ථාවක් රජයේ හා පෞද්ගලිකව කියන දෙපැත්තෙම අපිට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මම කියන්න කැමතියි විභාගයෙන් පස්සේ වෘත්තිය පුහුණුව බලාපොරොත්තු වෙන සියලුම දෙනාට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න මම
मेकानिकल रिपेयर गियरबॉक्स रिपेयर इलेक्ट्रिकल रिपेयर इलेक्ट्रॉनिक रिपेयर एसी रिपेयर संपूर्ण मैं आयतने करना मम जीवित सार्थक करते मैं आयतने नाइट आयतने मान लबागत पूर्ण हुआ मैं आयतने गोड़े नगागंडे उदाउना उबर तुरती पूर्ण हुआ लबागन है जीवित सार्थक करगंडे ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට අධිනිකත්ව පුහුණුව අපි නැවතත් සම්බන්ධ වෙමු මේ විද්වත් සාකච්ඡාවත් එක්ක ඔබ කවුරුද දන්නවා අද ජූලි මාසේ 15 වෙනිදා අද රටක් ලෝකයක් තරුණයන් වෙනුවෙන් ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනය සමරන දවස. ඇතර මේ තරුණ නිපුණතා දිනය ලංකාවේ යෝජනාවක් විදියට ලෝකයට ඉදිරිපත් කරලා ලෝකයා පිළිගත් සංකල්පයක්. ඒ සංකල්පය සැමරීම වස් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය अपगे अमात्यांशेट समगामी पावत वेडसराने जीवित जयगत् नमति तेमा वेटते पवत्न वेडसराने मुलम वेडसरा तम अभी मे संबंध लाइन्े अपे मेद्रियड आराधना कर जगत जय सिंह महात्म्याट मम दें जगत जय सिंह महात्म्या कमती ओहु रटम लोकेम दशिम मध्य हजुरुकर्ण चरित ए ओगे शेषय मोडरथ इंजीनियर विद्या तोट जगत जय सिंह महात्म अप नाइट अधिकारी अत संबंधवाणे ओगे मूल पोत नेता मोडरथ विद्या अयान की नाइट आयतने अत्यक् संबंध वे तंग कथाबाहदी इतर स्थानिक नवतुना आधुनिक लभु जगत जय सिंह महात्म जीवते विनस्करपु नाइट साहति के गु अत्र नाइट साहति के गर पास बहुत दिन कराने रसावकरणे वृत्तिट आई वृत्तिट नंगे पूर्णट दाल वृत्तिया तोरगण अत्र जगत महात्म्य नाइट साहति के गर पास मुखद समगामी प्रायोगिक लागे एम डब्ल्यू समागम से जीवित सन्धिस्थान नोमेखन नाम එතකොට මොකද ආධුනික මණ්ඩලයට සාපේක්ෂව බොහෝ සමගාමී අපි ඔය ප්‍රායෝගික පුහුණු ලබා ගන්න තේමා ගලඟත් ඉන්නවනේ ඒ වගේ ඒ කාලේ මම හිටියේ එතනනේ එතකොට මේ අවසාන කාලයේදී කම්පැනිය නැත්නම් ඒ ආයතනය මට කොහෙත්ම සැලකුවේ නැහැ ආධුනිකෙක් විදියට ඒ කියන්නේ වසර දෙකක් පමණ අපි කාලේ ගත වෙනකොට ආයතනයට තමතකලා මම ආධුනිකෙක් කියන එක මම මොකද ඒ ශේෂ්ත්‍රය මං උපරිමයේ ගිහින් එතකොට සමහර ඒ කාලේ තිබුණා දැන් කාබ්‍රේටර කාබ්‍රේටර මොඩලේ තියෙන තර වාහනවල පෙට්‍රල් වැඩ කරනවා මදි වුණාම ඒ වගේ දෝෂ තියෙනකොට මේ මේ පුද්ගලයාගේ නම හොයාගෙන එනවා මගේ නම ජග හැබැයි මම නයිට මම ආධුනිකත්ව මේ මොකද කම්පැනි මාව ඒ පැත්තට තල්ලු කරේ නැහැ ඒ කියන්නේ මේ අපේ සේවකයෙක් කියන තැන තමයි මාව තියලා තියෙන්නේ වැටුපක් ඒ වෙලාවේ මට නොලැබුණත් මට මතකයි ඒ කාලේ ජාතික ආධුනිකත්ව මල්ලෙන් අපිට මාසෙටම හම්බෙච්ච දීමනාව රුපියල් 450යි රුපියල් 450න් අපි බොහෝ දේවල් කරා 450ට අමතරව ගෙදරින් අපි සල්ලි ගන්නේ නේ කලාතුරකින් අපි සෙනසුරාදා දින දවස්වලට අපි ගිහින් වැඩකුත් කරනවා ඒ කියන්නේ අපේ ඒ කාලේ හිටපු මේ කාර්මික ශිල්පීන් එක්ක අත් උදව්වට ගිහිල්ලා අපි සෙනසුරාදා දින පොඩි ගාණක් අපි හොයා ගන්නවා ඒ කියන්නේ එහෙම තමයි ජීවිතේ අරගෙන ගියාට අමතරව මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා ඉංග්‍රීසි පාඨමාලාවක් කළා මේ හැමදේටම මම සල්ලි හොයාගත්තේ මේ ජීවිතේ මේ රස්සාව කරන ගමන්. ඒතර ආයතන තුලින් අපිට විශාල කීර්තියක් ලැබිලා තුනවා. ඒ ආයතන තුලින් ඒගොල්ලෝ බල බල හිටියේ කොයි වෙලාවද දැන් මෙයා අපි මේ ආයතනට ගන්න කියලා. ඒ තරම්ම මගේ නම ඒක ඇතුලේ හරි ප්‍රසිද්ධයි. හේතුව තමයි එන්ජින් ටියුනින් වලට. මේ කියන්නේ 1992 වගේ කාලේ. එතකොට මේ නිසාම මට ඒවකට හිටපු අපේ සේවා කළමනාකාරවරු වැඩ මූලිකයෝ හැමෝගෙම आदर लेना मे रसावत्ति मगे तव खंडा नमू मम तमा दी इसे इत मे अवसाने मट की तिबना वया मेक इवर मैं आंडेप अभी मे आयत गो अव रेम रेंदे मम
මම මේ කැම්පේන් එක ගන්නවා කියන මට මතකයි කාලේ හිටපු ඈල් ඩිමෙල් කියලා අදනම් ජීවතුන් අතර නේතුමන් මට කියලා තිබුණා මේ ආයතනයට අපි බය සම්බන්ධ කරගන්නවා. මට කිව්වා වගේම අවුරුදු 4 කෝස් එක ඉවරනකන් නීත්‍යානුකූලව අපිට එහෙම ආයතනයට ගන්න හැකියාවක් නේ. චන්දන ඔබ විශ්වාස කරන්න මම මේ පාඨමාලාව ඉවරනකොටම මට රැකියාව ලැබෙනවා. ඒවකට මගේ වේතනය රුපියල් 1515 මාසික පරිදි. මට පත්වීම ලැබිලා මුල් මාසෙම මේ තියෙන්නේ මගේ පේෂීන් දෙක පත්වීම ලැබිලා මුල් මාසෙම ඒ ආයතනයෙම හිටපු මම අර කියපු සේවා කළමනාකර අපේ උතුම ඇත්තට මම හඳුන්වන්නේ මට විදේශ රැකියාවක් සඳහා යාම අහඹු ලෙස ලැබුණු වර ප්‍රසාදයක් දුන්නා. එවකට මැකිනොන් මැකන්සි කියලා ඒජන්සි එකක් තුන අපිට සල්ලි ගෙවන්න ඕනේ. අදටත් ඒක තියෙනවා කියලා මම දන්නේ. මට විදේශගත වෙන්න අහඹු අවස්ථාවක් ලැබිලා මොකද ඒක යන්න හිටපු කෙනාට යන්න බැරි නිසා මට ඒ අවස්ථාව උදා කරලා දෙනවා. එතකොට මම වෘත්තිය කියන්නේ අවුරුදු 4 කෝස් එක නිමා කළා. එන්නේ මේක සර්ටිෆිකේට් එකක් මට ඇවිල්ලා නැහැ. සර්ටිප් සහතිකය ඒ වෙනකොටත් මේ සූදානම වෙමින් තියෙන වෙලාවක. එතකොට මේ වෙලාවේ මගේ පළවෙනි පඩියවත් මට අතර ගන්න කලින් මට විදේශීය විදේශගත වෙන්න අවස්ථාවක් උදා වුණා. දැන් විදේශගත වෙන්න උනා උනාට ආධුනිකත්ව මණ්ඩලයේ විභාග ඉවරලා සහතිකේවත් නැහැ. පස්සේ මම දුවගෙන ආවා මේ ආයතනයට. එතකොට මට මතක විදියට මේක මේ ආයතන මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානෙට ගෙනල්ලා. මෙච්චර ඩිවලොප් වෙලා නොතිබුණත් මට මතක ඇති කාර මත වැල්ලවත් වෙන මුලින්ම තිබුණේ මෙතන තිබුණේ මෙතන හිටියා එවකට හිටියා අපේ කාන්ති කියලා මහත්මියා. ඒතුරු නම මට මතක නැහැ නම. කාන්ති මැතිණිය අදටත් බලනකොට දැන් අපේ ප්‍රදේශයටම ඇවිල්ලා ඉන්නවා. දැන් කාන්ති අක්කා කියලා තමයි කියන්නේ අදටත්. මම මේ අක්කට ඇවිල්ලා මම කිව්වා මිස් මට මෙහෙම කෝස් එක ඉවර වුණාට මට සර්ටිෆිකේට් එක ලැබිලා නේ. මට රට යන්න ඇවිල්ලා තියෙනවා. අනේ මට සහතිකය ආරම්භ දෙන්න කියලා. මගේ ඔළුව අත ගාලා ඒ වෙලාවට කිව්වා අනේ දරුවෝ මූණ ප්‍රශ්නයක්ද ඉන්න මම මේක හදලා දෙන්න කියලා. කිසිම ඒ වෙලාවේ කිසිම හැඳුරුම්කමක් අපි අතර තිබුණේ නැහැ. මං ආදුකත් මණ්ඩලයට ඇවිල්ලා කිව්වා හරි සතුටින් මට ඒ සහතිකේ ඒ වෙලාවෙම එදාම පොඩි වෙලාවක් ඉන්න කියලා මට සහතිකය ආරම්භ දුන්නා. ඇත්තට මේ සහතික තමයි ඔබ අර ඉස්සෙල්ලා මේ පෙන්නුවේ මේ තියෙන්නේ. ඒ සහතිකේ මට ඒ වෙලාවෙම මේක ලැබිනේට් කරලා පවා දුන්නේ මේ ආයතන. මොකද ඒ උණු උණුවේම ගත්ත සහතිකයයි ඊළඟට මම මට දුන්නා ආදුකත් මණ්ඩලයට සමගාමි මං ප්‍රායෝගික පුහුණු ලැබපු ආයතනේ මට හොඳ සහතිකයක් දුන්නා. මේක කොහෙවත් නැහැ මම සේවය කළේ පුහුණුවක් ලබන්න කියලා. ඒක මට විශිෂ්ටම දෙයක්. ඒ කියන්නේ මේ මම ආයතනය වෙනුවෙන් කරපු සේවය මට විශිෂ්ට විදිහට අගයපු තැනක් තමයි මේක. මේ ලියුමේ කිසිම තැනක නැහැ මේක ආධුනිකත්ව පුහුණුවක් කියන්නේ. මේක තියෙන්නේ වසර 4ක සෙමි ස්කිල් ට්‍රේනින් එකක්. ඒක මට අමතක කරන්න බැහැ විශිෂ්ට විදිහට මට ලැබිච්ච දෙයක්. ඒත් මේ සහතික දෙක තමයි චන්දන මහත්මිය මගේ ජීවිතේ ඔන්නතරින් යට රංගේ මම ඒ මාසෙදීම මම විදේශගත වුණා. ඔව් දැන් ආධුනිකත්ව පුහුණුව ලබා ගත්ත ගමන්ම අපේ ජගත් මහත්මයා විදේශගත වෙනවා. නේද? දැන් ඇත්තටම බොහෝ තාරුණ්‍ය සිහිනයක් තමයි වෙන රටකට යෑම, හම්බ කිරීම, හොඳ ජීවිතයක් ගත කිරීම හෝ දැන් ඔබතුමාගේ අපේ කාලේට වඩා තාරුණ්‍ය තුළ බොහෝ දෙනෙක් කැමති ස්ථීර පදිංචිකරුවෙක් වශයෙන් විදේශ රටවල සේවය කිරීම. බුද්ධිගලණේ පිටමද යම් මොන අදහස තිබුණත් මම කැමති ඔබ විදේශගත කරලා නැත්නම් විදේශගත වෙලා ඇත්තටම මොනවද කරේ? හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. ඇත්තටම දැන් මම විදේශ රටකට ගැලපෙන විදිහට නම් මගේ මට එහෙම හැඩහුරුකම් තිබුණේ නැහැ චන්දනේ. කියන්නේ දැන් මේක මේ මම මගේ හිත ඇතුළේ හීනකින්වත් තිබිච්ච දෙයක් නෙමෙයි මේ මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් මම හිටියේ තව ටික කාලයක් ලංකාවේ. එතකොට මට වයස අවුරුදු 20ක් විතර වගේ. ඒ කියන්නේ හොඳම ජීවිතේ හොඳම තරුණ කාලය. ඒත් මට එහෙම ලොකු බලාපොරොත්තුවක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. එක්වරම විදේශගත වෙන මොකද මට හිතුණේ තව ටිකක් මම මෙහෙ වැඩ කරලා යන්න. නමුත් මට මතකයි ඒ ඉන්ටර්වියු එකට ආවේ බ්‍රයන් මැක්කීවන් කියලා යුරෝපීය අපේ සේවා කළමනාකරුවේ ආයතනයේ. මම ඇත්තටම යා මම හිටියේ ඒ කණ්ඩායමෙන් ගිය ලාබාලම් පුද්ගලයා මම. ඉතින් මගේ මේ සර්ටිෆිකේට් දෙක විතරයි මට. ඉතින් සමහරු ඇවිල්ලා හිටියා සර්ටිෆිකේට් මළු පිටින් තිබුණා ඒ. නමුත් මේ පුද්ගලයා මේ සහතික දෙක අරගෙන කීප වතාවක් කියෙව්වා. මේ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ මේ සහතිකේ
කීප වතාවක් බැලුවා. මෙහෙම බැලුවා මෙහෙම බැලුවා මොකද මේක රජයේ සම්බන්ධ ආයතනයක් මේක ඔක්කොම විශ්ව ටික මේ මෙතන තියෙනවනේ ඩෙමොක්‍රැටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා කියන මේ මේ මේක බැලුවා. මේ අනිත් සහතිකය බලුවාම එයාලා මේ මේ සහතිකය තමයි ගොඩක්ම වෙලා දැන් මේක පස්සමර මේක ගැන හුඟක් විස්තර මගෙන් අහන්නත් කලින් එයා කිව්වා මම මේ ආයතනය ගැන දන්නවා ලංකාවේ මේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය පිළිබඳ මම හොඳට දන්නවා මට මේ ඉන්ටර්විව් එකට මගේ විශාල මූලික ප්‍රයොරිටි එකක් දෙන්න ප්‍රමුඛතාවයක් දෙන්න මම හිතාගෙනත් ආවේ මේ අවුරුදු 4 කරපු ළමයින්ට අනිත්‍යයට ගොඩක් වෙලාට ඒව තිබුණා. ඒතකොට මාව A grade මෙකැනික් කෙනෙක් විදිහට ඒවලෙම තීරණය කළා මට සැලරි එකක් නිර්ණය කළා. මට හැබැයි වෘත්ති එක්ස්පීරියන්ස් එක තියෙන අවුරුදු 4යි මේ ආධුනිකත්ව සර්ටිෆිකේට් එකයි මේකයි දෙක එකට යන එක. නමුත් එතුමන් මගේ දිහා බැලලා කිව්වා අපි ඔබට අවශ්‍ය කරන මදි පාඩු පුහුණුව ලබා දෙනවා. නමුත් මම A grade මෙකැනික් කෙනෙක් විදිහට ඔබ තෝරගන්නවා කියලා. ඒවලෙම කිව්වා. අනිත් අයකට මුණා වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මට ඒ වරප්‍රසාදෙ හිමු වෙලා මම ඒ ආයතනය සඳහන් දැන් අදට මම කියන්නේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් කියන සමාගමේ ප්‍රබල ප්‍රකට වාහන නිෂ්පාදනක සමාගම එයාලා මිඩ්ල් ඊස් වල එයාලා තමයි මේ වාහන සේවාවන් සහ ආනයනය කිරීමේ නියෝජිතයෝ. මේතුමන් බ්‍රිටිෂ් වුණාට බ්‍රිතාන්‍ය වුණාට ආයතනය ඇමරිකන් එකක්. ඒතර ඒ අය තමයි මේ මෙකනික්ස් ලා ගත්තේ අලුත් සර්විස් ස්ටේෂන් එකක් හදලා ගරාජ් එකක් හදලා මාව එක්කගෙන ගිහිල්ලා අපි කණ්ඩායමත් එක්ක ගිහිල්ලා මට මූලික වරප්‍රසාදෙ හැටියට මේ රස්සාව හම්බුණා. ඒතකොට ඒ කාලේ හැටියට රියල් 1200යි කන්වර්ට් කරාම මං හිතන්නේ රුපියල් 15000කටත් අඩුයි. ඉතින් මගේ බේසික් එක 1500ක් වෙච්ච මට රුපියල් 15000 කියන්නේ ලොකු ගාණක්නේ. වසරකට ආසන්න වැඩියක්නේ. ඉතින් ඔය විදිහට තමයි මට විදේශගත වෙන ලැබුණේ. එතනින් එහාට කිව්වොත් මහා පරිමාණයෙන් මට මම මේ ෆයිල් එකකින් කපෙන්නන්න බෑ චන්දන මේ විශාල ප්‍රමාණයක් මට ඇකඩමිකත් එක්ක එකතු වෙලා මොකද මගේ මූලික සුදුසුකම තිබුණු නිසා මට විශාල පරාසයක් තුල මේ විෂය හදාරන්න හැකියාව ලැබුණා වසර 5ක් තිස්සේ අවසානයේදී මම කැනඩාවේ ඩෙල්ටා කොලෙජ් කියන ආයතනයට සම්බන්ධ වෙලා ඩිප්ලෝමා එකක් දක්වා යන්න මට ඉතාමත් වාසනාවන්ත විදිහට මගේ දෛවය මට උරුම කරලා දුන්නා මේ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ සහතිකේ මේ තමයි අවසානයේදී මම අවසාන පූර්ව තවත් එකක් තියෙනවා මුත් ඒක මගේ අධ්‍යයනට නෑ මගේ ඇති මේ සහතිකය ඩිප්ලෝමා මට්ටමේක මේක මට ලැබෙන්නේ කැනඩාවේ ඒ සියල්ල සිද්ධ වෙන්නේ අර සහතිකයේ තිබුණු වටිනාකම පාදක කරගෙන ඔහොම තමයි ඒ අතරදී මම රස්සාව කළා මම පඩිය ගත්තා සහ මගේ අධ්‍යාපන කටයුතු දිගින් දිගටම කරගෙන ගියා ඔය ජගත් මහත්මයාගේ කතාවෙන් අපේ තාරුණ්‍ය දිමෝපියන් ආදර්ශයන් දෙකක් තියෙනවා. දැන් අපි මුල් සැසිය තුල කතා කරනකොට ජගත් මහත්මයාට සමාජයේ බලපෑමක් කරා ගරාජ් එක වැඩ කරන්න එපා කියලා. ඉන්පසුව තාරුණ්‍යයට ජගත් මහත්මයාගේ කතාවේ ආදර්ශයක් තියෙනවා. තමන්ගේ ඉලක්ක කරා ජය යන්න නම් තමන්ට කැමැත්ත ආශාව සහ උනන්දුව තිබිය යුතුයි. ये दिखटम ये खाना दिखतुली में जीवित जयगत चरित अभी जगत महात्म्य जगत महात्म्य विदेशगत उड़ पे युमा तीरणे करवादुरटा तध्यापने लबन उपसम तेरुगत देतमा जगत महात्म्या चरित असुरेन इगन गणीम कियने खवदावत नतर्वेन दया निवे एक ये गणगत्ता अद हिट दक्वाम विनस्वन लोके गणगत वाहन से जगत महात्म्य विदेश पासे इगन गणमीन तव दुरटा तुर्ती अध्यापने नियलेनो जात्यंतर साहतिकी लबागानो इसी अल्लिम पदनम अभी मे कथाकर्ण जातिक आधुनिक कार्मिक भूमिगिरी अधिकारी अटुआ टीका टिप्पणी अवश्य है अभी कौद की लकियान उत्तम निदर्शन कबीदरी तो मैं जगत महात्मा के जीवित मीलग हेरऊ लक्ष्य कथाकरण कमती इतम जगत महात्मा अद एतम लंकाओम दकट व्यापारी के मत कमती वृत्तीय रकिया जीवित गतकर जगत महात्मा व्यापारिक शेष्रेट युमेण मत अभी कथाकूतम व्यापारिक जीवित आरंभे सह अदुतमागे तत्व औ चंद्रमात्म मंग मैं अत्र मंग क्यू मंग हरिहांबकर मुदलिंग
මහා පරිමාණයෙන් මම ඉදන් කරේ නැහැ ඉගෙන ගන්න මට මේ ආයතනයේ තිබුණු ශ්‍රේෂ්ඨත්වය මොකද මේ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ වගේම තමයි ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් මේ ඩෙල්ටා කෝලේජ් කෝපරේට් සර්විසස් කියන ආයතනය මෙයාලා කියන්නේ ලෝකේ කොහේ ඔබ හිටියත් ඔබ මේ ශ්‍රේෂ්ඨය තුළ ප්‍රවීණයක් විදිහට වැඩ කරනවා නම් ඒ හැදෙන්නේ වාහනයක්මයි එතකොට ඔබ අපේ වාහනයක් හැදුවත් ඔබ වෙන කාගේ හරි වාහනයක් හැදුවත් ඔබ මේ ශේෂ්ත්‍රය තුළ දිදුරන තරුවක්. ඒ නිසා මේකෙන් ශේෂ්ත්‍රයක් මේ ශේෂ්ත්‍රයටයි මේකෙන් යහපතේ ඔබ නැවත වතාවක් යම් විදිහකින් මයිග්‍රේට් කරලා මොන හරි ක්‍රමයකින් විදේශ රටකට ගියොත් ඔබ නැවතත් අපේ වාහන අතපත ගන්න හුරු වෙයි. එතකොට එතනදිත් ඔබට මේ දැනුම සහ මේ සහතික ඔබට වැදගත් වෙයි. අන්න ඒ වගේ මානුෂීය හැඟීමක් එක්ක තමයි මේ සහතික අපිට ලැබෙන්නේ. මේවා අපේ අතටමයි ලැබුණේ. ඒ කියන්නේ කිසිම විදිහකින් මේ ආයතනයට මේවා තියාගන්න බලයක් නැහැ. කෙලින්ම එන්නේ අපි ගාවටමයි. ඉතින් මම මේ ෆයිල් එක පුරවල මගේ තියෙනවා ඒ විෂයත් එක්ක මම ඉගෙනගත්ත දේවල්. ඒ කියන්නේ මේ වාහනේ ඒ කාලේ තිබුණු තාක්ෂණයත් එක්ක තමයි මම උදු 15ක් විතර අතරම ලංකාවට ඇවිල්ලා වැඩ කරේ ඉගෙනගත්ත දේවල් වලින්. මොකද මේ කොටසත් එක්ක ඔක්කොම මේ සියල්ල රැගෙන හම්බ කරගත්ත මුදල් ටිකකුත් එක්ක මම ආපහු 2001 ලංකාවට ආවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් ඔබතුමාගේ මගේ සාකච්ඡාවේදී තරුණයෙකුට හිතෙන්න පුළුවන් හරි දැන් ඔය ඔක්කොම කියගෙනම හරි දැන් ඉතින් ඒතකොට දැන් මෙතුමන්ගේ වයසයි ඔය ඔක්කොමයි ගත්තම ඔය වයසටම යන්න ඕනද මේ ශේෂ්ත්‍රේ තැනකට එන්න මම පැහැදිලිව කියන්නේ නෑ මට අවුරුදු 25 වෙනකොට මට අත්මිට හොඳට තියෙන ජමක් සෑහෙන දුරට ඉගෙන ඩිප්ලෝමා එක ඉවර නැති වුණත් සෑහෙන තත්ත්වයකට ආපු තරුණයෙක් විදියට මම බොහොම අභිමානෙන් මම ඒ වෙනකොට මගේ ගේත් හදලා ඉවරයි රටේ ඉන්න කලා අවුරුදු 25ක් වෙනකොට. එතකොට ඒ හිංසා එහෙම හිතන්න එපා කිසි විදිහකට අවුරුදු 25ක් කියලා කියන ජීවිතේ බොහොම පුංචි කාලයක්. එතකොට අපිට 25ක් 28ක් වෙනකොට මේ තැනට මම ආවා. නමුත් ඊට එහා ගිය කතා ටික තමයි අපි මේ මෙතනින් එහාට කතා කරන්නේ. නිසා ඒ ගැන චකිතයක් ඇති කරගන්න එපා. ඔබගේ වචනින්ම කියනවා නම් චම්මින්ද කෙනෙක් වෙන්නේ නැහැ අපිට මෙතෙන්ට යන්න. මේ තැනට එන්න මම තරුණ කාලෙම එතෙන්ට ආපු කෙනෙක්. අද වෙනකොට මම මේක රේස්සේ රැඳලා ඉන්න නිසා මම එතනින් එහාට ගියා එක ඇත්ත. ඒතකොට මම ව්‍යාපාරික හැටියට මගේ මූල් පොත තබන්නේ 2001. ඔබ විශ්වාස කරන චන්දන මම අපේ ප්‍රදේශයේම ආයතනයක් පටන් ගත්තා. හැබැයි මම සේවකිය 15ක් විතර දාලා කැරගෙන බුටුවක් එක්ක වාය සමීකරණ කරපු මේ කාර්යාලයක් හදාගෙන එහෙම ආයතනයක් නෙමෙයි පටන් ගත්තේ. ඒතකොට මම මේ තරම් දුරදිග ගිය අධ්‍යාපනයක් එක්ක ඒ විද්දිත් ලංකාවට ලංකාවේ ඉංජිනේරුවෙකුට වඩා හුඟා සුසුකම් එක්ක එක්ස්පීරියන්ස් එක මම ආපු කෙනෙක්. නමුත් මම මේ ව්‍යාපාරේ පටන් ගන්නේ මගේම යාළුවෙක් එක්ක තව මගේ විශේෂගත වෙලා හිටපු යාළුවෙක් එක්ක අපි අපේම ගම් ප්‍රදේශයේ පටන් අරගෙන මම අඳින ඕවරෝල් එක මෙකැනික්ස්ලා දැන්ටත් අඳින ඇඳුම ඇඳගෙන මේක පටන් ගන්නකොට ඔන්න අර ආයෙත් අර පෙරකී තත්ත්වයට මාවපත් වුණා. මේ මොකද එතෙක්කල් මට ලොකු අභිමානයක් තිබුණා විදේශ රටක ඉන්න ඉගෙන ගන්නවා රස්සාව කරනවා එහෙම ලොකු අභිමානයක් ගම්පලාදී තිබිලා දැන් මේ ව්‍යාපාරයේ පටන් ගන්නකොට මං කියන ඔබ ආධුනිකයෙක් වෙන ඔබටත් වෙන අභියෝග මේවා ව්‍යාපාරයේ පටන් ගන්නකොට මොකද දෙනෙක් මට මඩ ප්‍රචාර එල්ල ගන්න ගත්තා. ඒ කියන්නේ මෙයා රට ගිහින් හිටපු කෙනෙක් වෙන්න බෑ. මෙයා මේ කොහේ හරි රටේ යාපනයේ පැත්තේ හරි කොහේ හරි මොනවා හරි දෙයකට හැංගිලා ඉඳලා තමයි මේ ඇවිල්ලා දැන් මේ පළාතේ ඔන්න ගරාජ් එකක් අටවගෙන ඉන්නේ. මොකද මං ඕවරෝල් එක ඇඳගෙන ඉන්නේ. මම ඔන්න මම පොෂ් විදිහට හිටියනම් මම වාහනයක ඇවිල්ලා මේක පටන් ගත්තනම් ලොකු ආයතන සේවකයෝ ගාණක් එක පටන් ගත්තනම් කාටත් එහෙම නොහිතෙන්න පුළුවන්. නමුත් මම ඒ ජීවිතයේ ලැබපු එක අත්දැකීමක් තමයි ව්‍යාපාර කියන ඒවා චන්දන එහෙම පටන් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. එතකොට වැටෙන වේගෙ තික්මක්. හරි ලස්සනයි සුමටයි නමුත් දුවන්න අමාරුයි. මම ඉස්සෙල්ලා බැලුවා මේක අත්හදා බැලීමක් විදිහට මේ ශේෂ්ත්‍රේ මට රැකියාවක් කරනවාද නැත්නම් මම මේ ව්‍යාපාරයේ දිගටම අරගෙන යනවාද කියන කතාව අන්නේ විදිහට මම තමයි මගේ පැත්ත කරන්නේ කියන්නේ මෙකැනික් යාන්ත්‍රික පැත්ත කරන්නේ මගේ යාළුවා තමයි ඉලෙක්ට්‍රිකල් පැත්ත කරන්නේ. ඒතකොට මේ විදිහට මේ ආයතනේ පටන් ගත්ත ලුමිනා මෝටර්ස් කියලා. ලුමිනා මෝටර්ස් කියලා කියන්නේ ලුමිනා කියලා කියන්නේ මම මේ පුහුණුව ලැබපු ඩෙල්ටා කොලේජ් ආයතන සම්බන්ධ ජෙනරල් මෝටර්ස් මේ ආයතන නිෂ්පාදනය කරන කාර් එකක්. අපි මෙහි චාවලට් කියලා කියනවා අපි එහෙදි කියන්නේ ෂෙවලේ කියලා. ඒතකොට මේ කාර් එක මතක් වෙන මට ලැබිච්ච වාහනේ මුලින්ම කාර්යාලීය වාහනේ මට මේක මතක් වෙන මොකද ආධුනිකත්ව මණ්ඩලයේ මතකයි වගේම මට ඒ කාල වකවානුව වල සිදුවිච්ච යම් යම් සිද්ධීන් මතකයි. ඒ නිසා මම ඒ නමින් තමයි මේ ආයතනේ පටන් ගත්තේ. ඒතකොට මේ ව්‍යාපාරේ මෙහෙම බොහෝම හිමින් දැන් අර එදා වගේම තමයි ඉතින් මට එක එක ඒවා කියනවා කට්ටිය ඉතින් මම ඒව ගණන් ගන්නෑ මගේ ආයතන ඇතුලේ මම වැඩ කරනවා මට සම් අවුරුදු එකහමාරක් විතර නිකන් ඔබ විශ්වාස කරන්න මගේ ගිනුමේ තිබිච්ච සල්ලි නැති වෙනකම් මට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන්
ඇත්තටම විවාහයන වයසේ ඉන්නේ අපි දිහා කවුරුත් බලන්නෙත් නෑනේ ඉතින් ඕවරෝල් එකක් ඇඳගෙන හිමින් ඉන්නකොට නේද ඒ කාලේ ඒකත් පරක්කු වුණා ඒ නිසා හැබැයි මගේ අර එදා ඉඳන් තිබිච්ච ආසාව නිසාම මම ශේෂ්ත්‍රයේ මේ කට්ට කාගෙන ඉස්සරහට ආවා බොහොම මහන්සියෙන් තවත් ඉගෙන ගන්න ගමන් මේ ආයතන කරගෙන හරිම කටුක අධ්‍යක්ෂී මැද්දේ ගොඩාක් දේවල් වුණා ඒ පළාතේ තිබිච්ච ප්‍රසිද්ධ වෙනත් ව්‍යාපාරික ගරාජ් වලින් මට යම් යම් මඩ ප්‍රචාර එල්ල වුණා යම් යම් කෙනෙහිලිකම් එල්ල වුණා සමහර දව රාත්‍රියක ගරාජ් එකට ඇවිල්ලා පහර දීලා වාහන කුඩු කරලා ගිහිල්ලා තිබුණා ඌ වගේ දේවල් චන්දන බොහෝ දේවල් වුණා මොකද ගමේ නිසා නමුත් මම මේ කිසි දෙයකින් සැලුණේ නැහැ මේක හිමින් 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 ඉස්සරහට මට දැන් වැඩ එනවා මොකද මගේ දක්ෂතාවය තියෙනවා මම කාපිරේට පැත්තට දක්ෂයි විදේශීය අධ්‍යාපනය නිසා ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් පැත්තට දක්ෂයි ඒක මේ පලාතර තිබිච්ච ලොකුම අඩුපාඩුවක් කියලා තිබිච්ච එක නිසා ටික ටික මට පිටස්තර ප්‍රදේශ වලින් වාහන එන්න පටන් ගත්තා මේ ව්‍යාපාරය ටික 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 දිනුවා තනිපලේ ව්‍යාපාරය පළදක වෙලා අමතර හෝල් එක කාර්යාලයක් එක්ක මේක ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට ඇවිල්ලා අද වෙද්දි මං කෙටියෙන් කිව්වොත් දැන් 2021 නේ දැන් මම මගේම තැනක සේවකයෝ මග ළඟ එකතු කරලා බලුවොත් 25කට වැඩි ප්‍රමාණයක් ඉන්න ආයතන දෙකක් සහිතව කැටි බොඩි ෂොප් එකක් වෙනම තියෙනවා වර්ක්ෂොප් එක වෙනම තියෙනවා අති නවීන සියලු අංගෝපාංග කියන්නේ සාමාන්‍ය වාහනයක් අලුත් වැඩි කිරීමේ සිට හයිබ්‍රිඩ් වාහන සියල්ලම පරිගණකගත ආකාරයෙන් පරීක්ෂා කරගන්න සියලුම දේවල් මේ හම්බ කරගත්ත මුදලින්ම හිමින් 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 ණය අරගෙන ණය ගෙවගෙව මට ගොඩක් ණය ගන්න ගියාමත් මේ ආධුනිකත් මට සර්ටිෆිකට් එක වැදගත් වුණා ඇත්තම කියනවනම් හුඟක් තැන්වලදී විදේශ දේවල් වලට වැඩිය ලංකාවේ මට ඒ තැන්වලදීත් උදව් වුණේ මේ සහතිකේ ඉතින් මේ විදිහට ඇවිල්ලා දැන් ඉතින් ස්ථාවර තැනකට ඇවිත් ඉන්නවා ඒ අතරදී මම මගේ මම ජාතික රූප ජාතික රූපවාහිනී මේ ජාතික පාසලේ මේ විෂයෙම මම දැන්ටත් ඉගෙන උගන්වනවා අපි කලිනුත් ඉගෙනනවා ඉතින් මගේ වෙනමම ක්ලාසස් තිබුණා ඒක වෙනමම පැත්තක් කොහොම වුණත් මේ හරහා මේ කටුක අත්දැකීම් එක්ක ජීවිතේ ලොකු ගමනක් මම මේ අවුරුදු 15ක 20 කාරේ බොහොම කෙටියෙන් කියන්නේ ඒ සියල්ල ජයගෙන සාර්ථක ව්‍යාපාරයක් වෙලා ඒක දැන් ලුමිනා මෝටර්ස් විදියට පටන් අරගෙන මම සමාගමක් විදියට ලියාපදිංචි කරලා තියෙනවා ලුමිනා මෝටර්ස් ඇන් ඉන්ජිනියරින් පුද්ගලික සමාගම. ඒතර ඒකට සමගාමීව මට බොඩි ෂොප් එකක් තියෙනවා ඇක්සිඩන්ට් රිපයර්ස් සියලු අංගෝපාංග තියෙනවා. ඉතින් සේවකියොත් විශාල පිරිසක් ඉන්නවා. ඒකම මගේ සහෝදර ආයතනයේ නයිට් ආයතනයේ විශාල පිරිසක් මගේ ළඟ පුහුණුව ලබනවා. මම පටන් ගත්ත තැන ඉඳන් මේ දරුවන්ට කාරුණිකව ඒ ළමයින්ගේ ගමන යන අවශ්‍ය කරන උපදෙස් සහ තාක්ෂණික දැනුම දෙනවා. ඉතින් මේ විදිහට තමයි ව්‍යාපාරික ජීවිතේ යන්නේ මට මම හිතන්නේ ව්‍යාපාරය පටන් අරන් සෑහෙන කාලයක් යනකම් චන්දන විශ්වාස කරන්න මම සුභෝභෝගී පැත්තර මේ ව්‍යාපාරය යොමු කරගෙන මේ හම්බෙන සල්ලි වලින්ම තමයි මම මේක දිනු කරේ. මම ඕවරෝල් එක ගැලවෙන්නේ හුඟ දෙනෙක් මේ ඕවරෝල් එක අඳින්න හරි අකමැති. ඒ ඕවරෝල් එක කියලා කියන්නේ සේෆ්ටි ඇඳුමක්. ඒක අවතක්සේරු කළ යුතු ඇඳුමක් නෙමෙයි. අපි ඇඳීම සම්පූර්ණයෙන්ම එල්ලෙන කෑලි නෑ. ඒ කියන්නේ අපි වාහනයකට පාත් වුනහම එල්ලෙන කෑලි ඇඳුම තුල නෑ. තනි යුනිට් එකක් තියෙනවා. එතකොට ෂර්ට් එකක් නම් ෂර්ට් එක පාත් වෙනවා. එතකොට වාහනයක වැඩ කරනකොට කරකවෙන කොටස් සමග පැටලෙන නිසා ඒ ඇඳුම විශේෂී ඇඳුමක්. පයිලට්ලා පව හඳින ඇඳුම. අපි රටේ ඒක වැරදි විදිහට දැක්කට. ඒ නිසා මේ ගමන තුල අද වෙන තත්ත්වයට මම ආපු මේ අද දක්වා ආපු ගමනේ කෙටි සටහනක් තමයි මම ඔබට කිව්වේ. ඔව් මං හිතන්නේ මම යමක් පැහැදිලි කරනවට වඩා අපේ ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ මේ චරිතය හරහා යම් දෙයක් ගන්න පුළුවන් යම් දෙයක් නෙවෙයි ඇත්තට බොහෝ දේවල් ගන්න පුළුවන් ඔබේ වටිනා කාලය අපේ ගුවන් කාලය වඩා සාර්ථක ඵලදායි වැඩසටහනකට අපි යොමු කරලා තියෙනවා දැන් මම දැනගන්න කැමතියි ජගත් මහත්මයාගෙන් පුහුණුවක් ලැබ වෘත්තියකට නියලීමට වඩා ව්‍යාපාරික අවස්ථා සොයායෑම නැත්නම් අපි කියන්නේ ව්‍යවසායකත්ව බව කියන එක තාරුණ්‍යයට කොතරම් දුරට ගැලපෙනවද නැත්නම් මේ නවීන අද ලෝකයේත් එක්ක කොතරම් දුරට වැදගත්ද නැත්නම් ව්‍යවසායකෙක් රටකට ලෝකයට වැදගත් වෙන්නේ ඇයි ඔව් ඇත්තරම චන්දන දැන් ඔය දැන් අපි වෘත්තිය කරලා අපි රැකියාවක් කළොත් අපපමණයි නේද අපපමණයි නමුත් අපි අපි ව්‍යවසායකෙක් වුණොත් අපිට ආයතනයක් කරහා යම් සේවාවක් දෙන්න පුළුවන් නම් බලන්න එතන තව කී දෙනෙකුට සේවාවන් සපයන්න පුළුවන්ද කියන එක. ඒතකොට සේවාවන් සපීම කියන එක සමාජ මෙහෙවරක් වෙන්නේ අන්න එතනදී. ඒ කියන්නේ ඔබ
ඔබට සේවකයෝ ඇවිල්ලා නොමිලේ වැඩ කරන්නෙත් නැහැ ඔබ සේවකෙන්ට පිනට යමක් දෙන්නෙත් නැහැ නමුත් අර තමන්ගේ ආයතනය තුල මනා පෞරුෂිකින් හෙබි හොඳ තාක්ෂණික දැනුමකින් හෙබි පිරිසක් ඉන්නකොට තරහා පැත්තකින් සේවාවක් තමයි ඒක අනිත් පැත්තෙන් ඔබ සමාජ මෙහෙවරක් ඒ කියන්නේ දැන් අපි ආයතනයක් පටන් ගන්නවා හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ මං කියන්නේ අර දැන් අපි මම අපේ කාලේදී අර ඇඳු බැඳගෙන හිටියට චන්දන මහත්මයා දැන් ඒ ඕරෝල් එක ඇඳගෙන මේ ඉන සියලු තාඩන පීඩන මඩ ප්‍රචාර එක්ක නොසලකින මට හයිය තිබුණාට ඒක කොයිතරම් දුරට ප්‍රායෝගික වෙද කියන්න බෑ වර්තමාන පරපුරට මොකද හේතුව දැන් මං හැමදාම කියන්නේ අයි ජෙනරේෂන් පරපුර මේ තරම්ම කටුක විදිහට ජීවිතේ විඳින්න කැමති වෙන්නේ නමුත් ඔබ ඔබේ අභිප්‍රාය පිරිසිදු නම් අභිප්‍රාය ශක්තිමත් නම් ඊ කතා භාවයෙන් වැඩක් වෙන්නේ නැහැ මොකද එදා මම මේ ව්‍යාපාරය ආරම්භ කරේ අතේ තිබුණ සම්පූර්ණ මුදල යොදලා හොඳ වාහනයකින් උඩට ඇවිල්ලා බහින්නයි මගේ කාර්යාලයේ වායු සමීකරණය කළා අඳුරු වීදුරු දාලා විශාල සේවක පිරිසකුත් එක්ක වුණා නම් අද මට හිතනවා චන්දන මම අද බංකොලොත් හේතුව මම අත මම දන්නේ නැහැ මට මොන විදිහේ ව්‍යාපාරික පරිසරයක් ඒ ප්‍රදේශයේ හැදෙයිද කියන්නේ. ඒත් මම දන්නේ නැහැ ඒ ව්‍යාපාරයේ ශක්තිමත් වේද නැත්නම් එකකින් ගමනක් යන්න පුළුවන් වේද කියන්නේ. මොකද මගේ අතේ තිබුණ සියලු මුදල් මම ඒකට යට කරේ නැහැ. මම බොහෝම සුළුවෙන් තමයි ඒක පටන් ගත්තේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය කරන මේවලන් ටික මම රටින් ගෙනාවා. අරගෙන මොකද මේ සියලු බඩු මම ඒ මගේ සැලරි එකෙන් මම ගත්තා. ඒතකොට ඒවත් එක්ක මම බැලුවේ වසර එකහමාරක් යනකනොත් මට ඒක लाभदायक नहीं नमत मट लुक वेदमाक ने मट 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 ये कॉस्टे काड़ू इन सा मम व्यापारे टिकेन टिकट टिकेन टिकट मुखद मगे मगे दखमती है नहीं हूँ ऐत इन सा ये तारुणी अखो तारुणी अख याम व्यवसाय के बाट फात हिते थी नमना उबे थी नीएल मुदल दल बहुत दिन खाते थी नुदल ने मे महापारिमाने विशाल नाय मुदल अखर මේ දේවල් වලට ආයෝජනය කරලා ලොකුවට කරන්න යනවා. ඒක වෙනම කන්සෙප්ට් එකක්. එහෙමත් කරන්න පුළුවන් ව්‍යාපාර දිනනවා. නමුත් ඔබ මේ වගේ කාලෙක දැන් රටේ පවතින මේ වාතාවරණයක ඒ වගේ සල්ලි යට කරලා මහා පරිමාණයෙන් ණය වෙලා කවදාවත් ව්‍යාපාර පටන් ගන්න එපා. ඔබේ හැකියාවත් එක්ක ඔබ ගෘහස්තව ඩොමෙස්ටික් බිස්නස් ලයින් කියලා අපි කියන්නේ ගෘහස්තව කියලා කියන්නේ gedara කියන එක නෙමෙයි. ලොකුවට පරාසයට විහිදුවන්න කලින් පුංචියට පටන් ගන්න ඕනෑම ව්‍යාපාරයක් විශේෂයෙන් මේ ශේෂ්ත්‍රයේ කවදාවත් මේ රට ඇතුලේ ඇදහැලෙන ව්‍යාපාරයක් නෙමෙයි මිස්ටර් චන්දර මේක මේ ශේෂ්ත්‍රය අපිට පුළුවන් ලොකු පරාසයකට ගෙනිය ගන්න හැබැයි රටේ ඉල්ලන රටේ පාරිභෝගික ඉල්ලන අවශ්‍යතාවයන් සපුරන්නට අපි සමත් වෙන්න ඕන ඒක තමයි ප්‍රධානම දේ ඔබට ඕන දේ ඔබ මාකට් කරන්න නෙමෙයි පාරිභෝගිකයින්ගේ ඉල්ලීම සහ වර්තමාන අවශ්‍යතාවය සපුරන ඕන ඒක තමයි වැදගත්ම දේ එතකොට අපිට ඒ සපුරන අතරදී අපට එන බේස් එකත් එක්ක පාරිභෝගික රැල්ලත් එක්ක අපිට පුළුවන් අන්න එතනදී තෙන්ටරෙන් ආවට පස්සේ පුළුවන් ණය මුදලක් අරගෙන ව්‍යාපාරේ වැඩි දියුණු කරන්න. එකපාරම ඔබ අනිත් ව්‍යාපාරිකයා වගේ ඔබත් වාහනේ ඒ බ්‍රෑන්ඩ් එකේම වාහනයක් ගන්න යන්නේ නැතුව ඒ ව්‍යාපාරිකයාගේ කාර්යාලයේ තියෙන පහසුකම් ඔබේ කාර්යාලයේ තියන්නේ නැතුව ඒ මධ්‍යස්ථාන ඇතුළේ තියෙන පහසුකම් වලට සමගාමීව ඔබේ දේ කරන්න යන්නේ නැතුව ඔබව හඳුරගෙන සොලුවෙන් මේක ඩෙවලොප් කරගන්න පුංචි කාලයක් යනවා හැබැයි දීර්ඝ කාලීන ශක්තියක්. ඔව් ජගත් මහත්මයාගේ පැහැදිලි කිරීම තුළ අපේ තාරුණ්‍ය හඳුනා ගන්න ඇති ව්‍යාපාරියෙක් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද කියන කාරණේ. හරි එහෙනම් අපි නැවතත් මද විරාමයක් ලබා ගන්නවා. ඉන්පස්සේ අපි නැවතත් සම්බන්ධ වෙමු ජගත් මහත්මයා සමඟ. සාර්ථකත්වයට මූලිකවම බලපෑවේ මම පුහුණු ලොකු මොඩරත ඉංජිනේරු අභ්‍යාස ආයතනයෙන් ලබාගත්තු ඒ සාර්ථක පුහුණුව නිසා. ආරාධනා කරනවා අරුණ පරම්පරාවක වෘත්තීය පුහුණුව තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එක්වන්න කියලා.
හර්ෂණී මදුෂිකා මං ආයේ මත්තගොඩ ඉඳලා මගේ පුංචි කණිදම්ම ආසාවක් තිබු මුද්‍රණ කර්මාන්තයේ ආශිත රැකියාවක නියති වෙන්න ඒ විලමලම වැඩිදුර හොයාගෙන යනකොට තමයි මට දැනගන්න හම්බුනේ මොරටුව කටුබැද්ද ITI ආයතනයේ තියෙන පොඩි නිමයුම් කරු කියන වෘත්තීය පුහුණුව. ඉතින් ඒත් එක්ක මම ඒ සමග එකතු වුණා. ඇත්තටම මට කියන්න සතුටුයි. මම වෘත්තීය පුහුණුවත් අවසානයත් එක්කම අපිට හොඳ රැකියා අවස්ථාවක් රජය හා පෞද්ගලික අංශ කියන දෙපැත්තෙම අපිට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මම කියන්න කැමතියි විභාගයෙන් පස්සේ වෘත්තීය පුහුණුවක් බලාපොරොත්තු වෙන සියලුම දෙනාට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. मेकानिकल रिपेयर गियरबॉक्स रिपेयर इलेक्ट्रिकल रिपेयर इलेक्ट्रॉनिक रिपेयर एसी रिपेयर संपूर्ण मे आयतने करना मम जीवित सार्थक रखते मे आयतने नाइट आयतने मन लबागत पूर्ण मे आयतने गोड़ लगाकंडे उदौना उबर तुर्ती पूर्ण लबागण जीवित सार्थक करगंडे श्रेष्ठ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට අධිනිකත්ව පුහුණුව ගෑනු ළමයි වුණාට කමක් නැහැ. තොප්පිය හරිනම් දාගන්න. මේ හැම දෙයකටම අපිට මඟ පෙන්වුවේ නයිට් එකේ පුහුණුව. හැඳි මිට දැන් හුඟක් දිගයි. අභිමානවත් ජීවිතයකට නිපුණත්වයේ ජයග්‍රාහි කණ්ඩායමේ සමාජිකත්වය ඔබට අමතන්න 19:51. ජීවිතේ ජය ගන්න මාර්ගයක් ගැන හිතුවට මේ වගේ දැනකට එන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. මේ හැමදේම නයිට් එකේ පුහුණුව නිසායි. විදේශ විනිමය අපේ රටට ගින්න රස්සාවක් කරන එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්. මේ හැමදේටම මට මඟ පෙන්වුවේ නයිට් එක. අභිමානවත් ජීවිතයකට නිපුණත්වයේ ජයග්‍රාහි කණ්ඩායමේ සමාජිකත්වයේ ඔබටත් අමතන්න 19:51. ආධුනිකත්ව ක්‍රමය යටතේ පුහුණුව ලැබලා මම මගේම කියලා ව්‍යාපාරයක් දැනට කරගෙන යනවා මෝටර් සයිකල් අලුත් අගිය හා සේවා සම්බන්ධයෙන් මගේ ළඟ දැනට සේවකව 5 දෙනෙක් පමණ ඉන්නවා මගේ මේ ව්‍යාපාරය පටන් ගන්නත් දිනුවට ගේන්නත් මට මේ පුහුණුව බොහොම උපකාරී වෙනවා ඔබත් ආධුනිකත්ව පුහුණුවක් ලැබලා ජීවිතේ ජය ගන්න ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණුව අවස්ථා සිත දකින අභිමානයට ආධුනිකත්ව පුහුණුව මම අමාශිද්‍ර ජයමාන්න මම කුරුණෑගල මටත් ඕනුණා ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් මම හැමතැනම හෙව්ව ආයතනයක් තියනවාද එහෙම කෙනෙක් බිහි කරන්න කියලා. මට යාළුවෙක් කිව්වා ITI කඩුවැද්ද කියලා ආයතනයක් තියනවා. ඒකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඔයාගේ සීනේ එදෙන සැබෑ කරගන්න පුළුවන් කියලා. මගේ සීනේ එන්න එන්න සැබෑ වෙනවා. ඕගොල්ලොත් එකතු වෙන්න. ITI කඩුවැද්දට ඔබේ සීනේ සැබෑ කරගන්න. सेंसर के प्रश्न तिबुना दें हरी ओ मंग अनिवार्य पार्टी टे ना चावर कोहमद अपे क्लाइंट के बैठे आ एक हरी सर पार्टी यदि अपे क्लाइंट्स ला की बदने एक महाम बेनो सर हरा तमा आप ही अनागते दाखिन अनुषा भारत पूर्वां ज्ञान ला में एक रोल मॉडल लग गए ना अभिमान वत जीवित एक ते निपुणत्वे जयग्राही कंधाय में सामाजिकत्वे उबटात अमतन्न 19:51 මන් දැනට නයිට් ආයතනයෙන් පුහුණුවක් ලැබලා සුළු වශයෙන් ව්‍යාපාරයක් කරගෙන යනවා. පාතල් ඇඳුම්, කර්ටන් වර්ග සියලු දේවල් මහන්න මට දැන් හැකියාව තිබෙනවා. නම් වගේම ආධුනිකත්ව පුහුණුව ලබාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා තමයි මම කියන්නේ. ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට ආධුනිකත්ව පුහුණුව. සාර්ථකත්වයට මූලිකවම බලපෑවේ මම පුහුණු ලබපු මොටරත ඉන්නේරු අභ්‍යාස ආයතනයෙන් ලබාගත්තු ඒ සාර්ථක පුහුණුව නිසා ආරාධනා කරනවා අරුණ පරම්පරාවට වෘත්තීය පුහුණුව තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එක්වන්න කියලා.
හර්ෂණී මදුෂිකා මං ආයේ මත්තගොඩ ඉඳලා මගේ පුංචි කණිදම්ම ආසාවක් තිබ්බ මුද්‍රණ කර්මාන්තයේ ආශිත රැකියාවක නියති වෙන්න ඒ පිළිබඳව වැඩිදුර හොයාගෙන යනකොට තමයි මට දැනගන්න හම්බුනේ මොරටුව කටුබැද්ද ITI ආයතනයේ තියෙන පොඩ් නිමැයුම් කරු කියන වෘත්තීය පුහුණුව. ඉතින් ඒත් එක්ක මම ඒ සමග එකතු වුණා. ඇත්තටම මට කියන්න සතුටුයි. මම වෘත්තීය පුහුණුවත් අවසානයත් එක්කම අපිට හොඳ රැකියා අවස්ථාවක් රජයේ හා පෞද්ගලික අංශ කියන දෙපැත්තෙම අපිට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මම කියන්න කැමති විභාගයෙන් පස්සේ වෘත්තීය පුහුණුව බලාපොරොත්තු වෙන සියලුම දෙනාට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. ජාත්‍යන්තර නිපුණතා දිනය සමරන අද අපි අපේ නයිටා කැණිමණඩල මැදිරියට කැඳවාගෙන ආවා ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ගුරුවරයෙක් ඒ වගේම මාධ්‍ය තුල වැඩසටහන් මෙහෙවන්නේ ඒ කවුරුත් හඳුන්න ජගත් මහත්මයා. දැන් ජගත් මහත්මයා අපිට වැදගත් වෙන්නේ නයිටා ආයතනය හරහා මූලික අධ්‍යාපනය ලැබලා ජීවිතය ජයගත් චරිතය. जगत महात्म्यागे शेष्वय मोटरथ शेष्वे मम दनगण कैमती मे मोटरथ विद्याव पिलिबंधव इगन गनु लबन मगने नाइट आयतने पमनाक निवे समस्त मोटरथ शेष्वे में इगन गन आधुनिक अंड विद्यार्थ इंड उबतुमा मे ताक्षणी इगन गते तो पारिधिया कुछ रात मगतने पारिधिया किरण मकर बह නමුත් මේ ඔබතුමාගේ ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපොළ සහ අධ්‍යක්ීම් එක මේකේ වපසරිය පොඩ්ඩක් පැහැදිලි කරොත් ප්‍රායෝගිකත්වයත් එක්ක. ඔව් අතරම චන්ද්‍ර මහත්මයා දැන් මෙතනදී පොඩි ගැටලුවක් තියෙනවා. මම හැම වෙලේම කතා කරන අර ආයි ජෙනරේෂන් එකත් එක්කනේ දැන් මේවා ආරම්භ වෙන්නේ. ඒතොර දැන් මම මේ ශේෂ්ත්‍රයට එනකොට මේ 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 වාහනවල තිබුණු සිස්ටම් නෙමෙයි දැන් වර්තමානයේ පාවිච්චි වෙන. හැබැයි एक दयाक तेनो दें अभी नवीन तरण पारपुरट मम दिन दिया मे शेष योमुन हुगदने पेलमेन ने मुखद हेतु मे कटिकालीन गमन मगा निमी मे की दी नमोत् मेकिंग अन्नपूर्ण परासे अति विशालाय सह स्थिर गंगर अभी ईल वय मनोहरी दंडराटे वेगे अलविन दिया अभी वेलट अलविकर पटंगर मनोहरी प्रश्न कच्चराटे काड़ाट नमोत् मे मे वगे श्रेष्ट की अन्नी එම කවදාවත් මේ ලෝකේ භවතින තුරාවකට කඩා වැටෙන ශේෂ්ත්‍ර නෙමෙයි. හේතුව වාහන නැතුව මුණ රජයක් ආවත් කොයි ලෝක රටේ ලෝකේ කොහේ ගියත් ඒ හැම තැනකමත් මේවා තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ මේ 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 සමාජයේ තියෙන ක්‍රියාත්මක වීමේ වේගය නිසාම හැමෝම මේ මේ වෙනුවෙන් යම් කාලයක් ගත කරන්න හරි අකමැති. ඒක තමයි ප්‍රධානම දේ. කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් අපි ඉන්නේ හයිඩ්‍රජන් हाइब्रिड ताक्षणी वकवाणु अपींदें इद्री दिन वाहन हेमनी काब्रेट मुडलावा इफ आवा इलाट हाइब्रिड वाहन आवा इलाट इलेक्ट्रिकल वाहन आवा दी लोकटे अलते मेन देता मई हाइड्रजन वाहन इकने वाहन इंजिम क्रियात्मक वेदी वायुगोलेट पीठवेन्नी जाले हाइड्रजन साक्सीजन पारसर हितकामे सीयट सीय थिंक इक बारट हाइड्रजन वाहन अंड अपेदारू हदाने මත් මම කියන්නේ ශේෂ්ත්‍රය තුල ඔබේ පරාසය ඔබ එන්න ඕනේ මුලින් ඉඳන් ඔබට පොඩ්ඩක් ආපස්සට යන්න වෙනවා. ඒ කියන්නේ අපි හදා ගන්න ඕනේ මොකක් නිසාද මේ අලුත් දේවල් ආවේ කියන එක. දැන් එකපාරටම හයිබ්‍රිඩ් වාහන ආව නෙමෙයි. ඒකට හයිබ්‍රිඩ් වාහන එන්න හේතුුනේ ඇයි? මොනවද කාබ්‍රිඩේ තිබිච්ච දෝෂ? ඇයි ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් පවා මේ මේ භාවිතයෙන් අයින් වෙන්නේ? ඒතර මේ පරාසය තුල අපිට පොඩ්ඩක් හදා ගන්න වෙනවා. ඔබ හිතන්න එපා මේක දවසකින් දෙකකින් මාසකින් එක YouTube පාඩමක් බලලා නැත්නම් online පාඩමක් කියවලා පොතක් පතක තියෙන දයක් අතපත ගාලා එක පාරටම ඔබ ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ දේවල් වලට අත ගහලා ඔබ අමාරු වෙටෙනවා. එහෙම කියලා ඔබ මේ ශේෂ්ත්‍රය නැමෙත් ඉන්න පදයන් අපි දකින්න දේ තමයි ආධුනික අත්මන්ලේ බොහෝ වෙලාවට වින ඉන්ස්ට්‍රක්ටර්ස් අපිට කියන්නේ ළමයි මේ ශේෂ්ත්‍රයට එන්නේ නැහැ. එන්නේ නැති හේතුව තමයි ළමයි හරි වේගවත්. ළමයින්ට ඕනේ හරි ඉක්මනට මොන හරි දෙයක් කරන්න. ඉක්මන් දේවල් වල පැවැත්ම හරි අඩුයි. දැන් අපි දකිනවනේ අපි පැරණි ගායක ගායිකාව කියපු සින්දු මොන කටහඬවල වලින් හරි අදටත් කියනවනේ. තැනකට එකතුනහම ඒ ඒ නම කියු පමණින් අපි හරි ආසයි. නමුත් මගේ කාලය තුද මේ අවුරුදු 3-4 කාලෙදී ගායකයෝ දහස් ගාණක් ඇහිලා ගිහින් තියෙනවා. ඒ පැවැත්ම නැහැ. ඒ කරයකින් ජනප්‍රිය වෙන උත්සාහ කරනවා. සල්ලි හම්බ කරන්න විතරක්.
නමුත් ශේෂ්ත්‍රයක පැවැත්ම තියෙන්නේ සල්ලි වල විතරක් නෙමෙයි සේවාවත් එක්ක. ඔබ ඉගෙන ගන්න දේෙන් ඔබ හරි සේවාවක් දෙනකොට තමයි ඔබේ පැවැත්ම තියෙන්නේ. ඒක අදට විතරක් නෙමෙයි අනාගතයටත්. ඒ නිසා ඔබ මේ ඉගෙන ගන්න ඕනේ මුලින් ඉඳන් ආපු විදිහටම මේකේ ඔබ කිව්වා වගේ අතරම අපිට පරිදි සකස් කරන්න අමාරුයි. හේතුව තමයි මේකේ මේක අනන්තයි. දැන් අපිට හෙට දවසේ ඉන්න තාක්ෂණ දැන් මේ කතා කරපෙ දෙන කතා කරන ඉන්න වෙලාවෙත් ලෝක තාක්ෂණය වෙනස් වෙනවා. මිනිස්සු පරීක්ෂණ පවත් කරනවා. අඩුපාඩු හොයනවා. හයිඩ්‍රජන් වාහනේ අඩුපාඩු තියෙනවා කියයි පරිදි දවසක් යනකොට. ඒතර ඒ නිසා එක තැනක ඔබ ඉන්නකොට අපිට ඒක අප්ඩේට් කරගන්න පුළුවන්. අප්ඩේට් එක හරහා තමයි අපිට හෙට දවස ගැන තීරණය කරන්න වෙන්නේ. ඔබ අද දවසේ යම් තැනකට ඇවිත් හිටියොත් තමයි ඔබට හෙට දවසේ තාක්ෂණය දකින්න පුළුවන් වෙන්නේ. හෙට දවසේ තාක්ෂණය එනකන් අදනික මේක කළා හිටියොත් අනාගතයක් නෑ. ඔව් ජගත් මහත්මයා. මම ජගත් මහත්මයාව හඳුනා ගන්නවා චරිත කීපයකින්. ඒ තමයි ඔබ ව්‍යාපාරිකයෙක්, තවත් විටක ගුරුවරයෙක්, තවත් විටක මාධ්‍ය තුල පෙනී සිටින ජනප්‍රිය චරිතයක්. ඇත්තටම මේ වෘත්තීය විවිධත්වය අපි කිව්වොත් වෘත්තීය විවිධත්වය කෙනෙකුගේ ආත්ම තෘප්තියට බලපානවාද? පැහැදිලිවම චන්දන මහත්මයා අතරම ඒක මට නම් දැනෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ දැන් මම සාමාන්‍ය පෙළ කාලේ ඉඳන් ටිකක් සිංහල භාෂාවට ටිකක් දක්ෂ කෙනෙක්. මගේ සිංහල ගුරුතුමිය අතර ජීවත් වෙලා ඉන්නවා මගේ සාමාන්‍ය පෙළ කාලේ. ඉතින් දැන් අපි හිතන්නකෝ දැන් අපි දන්න දෙයක් කාට හරි කියලා දෙනකොට ඒක ලොකු ආත්ම තෘප්තියක් තියෙනවානේ. ඒතකොට දැන් මම ව්‍යාපාරිකෙක් හැටියට විතරක් මම ජීවිතය අරගෙන ගියා නම් ඔබ කිව්ව ආකාරයෙන් මම එක කැටගරියකට විතරක් රාමු වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මම මම ජාතික ආදුරුකත්ත මණ්ඩලයේ අවුරුදු 4 සාධකයේ දක්වා ඉංජිනේරුවෙකු දක්වා ආපු ගමන් මගේදී මම මගේ ජීවිතයට මම උකහාගත්ත දේවල් මමත් එක්කම වැළලීලා ගියොත් ඒක ජාතික අපරාධයක් වෙනවා. අපි ඔය කන්සල්ටන්ලා කියන වෘත්තිය බිහි වෙන්නේ ඔතන ඉන්නේ. ඒ කියන්නේ අපි වෘත්තිය මට්ටමින් ඉහළට ගිහිල්ලා අපි සාමාන්‍ය රජ සේවකයෙක් නම් අවුරුදු 55ට යනකොට පෙන්ෂන් යනවා. නමුත් ලංකාව ඇතුළතදී මේ පෙන්ෂන් යන පුද්ගලයා කන්සල්ටර් කෙනෙක් විදියට උපදේශකවරයෙක් විදියට තවදුරටත් තියාගන්න පුළුවන් කෙනෙක්. අද්දකින් බහුල කෙනෙක්. එයා විසිකල්ලා ආයෙ මුලින් ඉඳන් කෙනෙක්ව ගන්න එක තමයි ලංකාවේ ක්‍රමය. නමුත් ඇමරිකාවේ සිස්ටම් එක ඒක නෙමෙයි. ඇමරිකාවේ කියන්නේ පරණ තරමට තමයි මේ සම්පත් වැඩි වෙන්නේ. එතකොට මම ඉගෙනගත්ත දේ මම මේ වර්තමාන පරපුරට දීම ඒ දීම තුළින් මගේ දැනුම සහ ආවර්ජනය වීම එතකොට ඒකම ඒකෙන් ලැබෙන සතුට ඔබ කිව්වා වගේ මේ ආත්ම තෘප්තිය උගන්වනකොට තියෙන ආත්ම තෘප්තිය ඔබත් ගුරුවරයෙක් හැටර හොඳටම දන්නවා ඇති. එතකොට ඒ එක්කම ඔය දෙක තුනම යනකොට මාධ්‍යෙන් ආපු ඉල්ලුම තමයි මේ සමහරු ඉන්නවනේ චන්දන මහත්මයේ වෘත්තිය හොඳට හැකියාව තියෙනවා තමන්ට විතරක් කරන්න පුළුවන්. ඒ කියන්නේ යාගේ වෘත්තිය හැකියාව යා තුළ විතරයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් වාහනයක් ආවහම වාහනේ හදන්න පුළුවන්. සමහරුට ඩ්‍රයිවිං බෑ. හදලා දෙනවා හරියටම. සමහරු ඉන්නවා උතර දෙනුම තියෙනවා. මොකද කාටවත් දෙන්න දන්නේ නැහැ. ගුරුවරයෙක් නිසා මම විශේෂයෙන් මේ ගැන කියන්නේ. මොකද තමන් දන්නා දේ තව කෙනෙක් හමුවේ තැබීම සහ ආකර්ෂණීය ලෙස ඒ දැනුම බෙදා දීම තුළ ආප්‍රතුප්තියක් තියෙනවා. ඒක විශාල වශයෙන්ම ගුරුවරයෙකුට තියෙන දෙයක්. ඔය එක ඔය දෙක තුන අතර යනකොට තමයි මේ රචනයට සහ කතනයට යොමු වෙන්නේ. ඒ කියන්නේ අපි ගුරුවරු හැටියට අපි නිරන්තරයෙන් කතා කරනවානේ. අපි පොත් බලාගෙන නෙමෙයි ගුරුවරු ගොඩක් කරලා උගන්වන්නේ. අපි තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එක අපිට සිලබස් එකක් අපි වසර කීපයක් උගන්වනකොට ඕක අපිට කටපාඩම් වෙනවා. ඒතොර ඒක මං දන්නේ මට නම් හරිම තෘප්තියක්. ඒ කියන්නේ මෙතෙක් කල් මම යකඩ ගොඩක හැදිච්ච පරිසරයක මේ රස්සාව ඉගෙන ගත්තට පස්සේ විවිධ වෘත්තියේ ඉසව්වලට මගේ චරිත වෙනස් වෙන තැන් ස්වභාව ධර්මයෙන්ම වෙනවා. දැන් අපි වැඩසටහන් පටිගත කිරීමකට ගියාම වුණත් අර අපි ගොඩක් වෙලාට ඒක කටපාඩම් කරන් යන්නේ පරාසය මොකද්ද කියන එක ඔළුවේ තියෙනවා. දැන් එක මාතෘකාවක් නම් අපි මාතෘකාව හිතන් ගියාම ඒක කතා කරනවා. ඒ රස්සාවට ආදරේ, අපි වෘත්තියට ආදරේ, අපි දන්නා දේ කෙනෙකුට දෙන්න කැමති, නිර්ලෝභී. ඒ හරහා තමයි ආත්ම තෘප්තිය මට නම් ලැබෙන්නේ. ඔව් ඇත්තටම කෙනෙක් වෘත්තියත් එක්ක නිර්මාණශීලීත්වයේ යන්න ප්‍රගුණ කළොත් අනිවාර්යයෙන් නිර්මාණශීලීත්වයේ ප්‍රගුණ කළොත් ඔහු හොඳ තැනකට යනවා කියන එක තමයි ජගත් මහත්මයාගේ අවසන් පණිවිඩය. ඇත්තටම ඒ කතාව තුළ අර්ථය. ජගත් මහත්මයා මම නැවත කතාව පොඩ්ඩක් ආපස්සට ගෙනියන්න කැමතියි. මොකද අපි දන්නවා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය හරහා පුහුණුව ලබන දූදරුවෝ වෘත්තීය තත්වයෙන් තුළ යම් ආකාරයක ව්‍යවසායකත්වය නැත්තම් තමන්ගේම ව්‍යාපාරයක් කරන්න කැමති නම් අපි රාජ්‍ය බැංකු සමග එකතු වෙලා ලක්ෂ 5කට අධික ණය ප්‍රමාණයක් අපි ලබා දෙනවා. ඒ වගේම දින 14ක වැඩමුළුවලකුත් එක. මම ජගත් මහත්මයාගේ ව්‍යාපාරික චරිතය ඇසුරෙන් දැනගන්න කැමති. ඇත්තටම ව්‍යවසාය
ක්‍රියාකාරකයෙක් ලෙසත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු ලෙසත් මේ ප්‍රාග්ධනයේ කතරම් දුරට අවශ්‍යද යම් ආකාරයක ව්‍යාපාරයක් කරන මොකද බොහෝ දරුවෝ කියන්නේ ඔය ව්‍යාපාර කරගන්න මුදල් නැහැ අපිට කවුරු උදව් කරන්නේ නැහැ නමුත් ඔබතුමාගේම කතාවේ තියෙනවා නයිටා සහතිකයට කොයිතරම් බැංකු ඔබතුමාට සහයෝගය දැක්වද කියන එක ඒකට තමයි අපි යන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ විවසායගත නැ යෝජනා ක්‍රම මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමාගේ අත්දැකීම් එක්ක සහ ඔබතුමාගේ ගණනයන් වලට අනුව ව්‍යාපාරිකයෙකුට ප්‍රාග්ධනය කියන එක හසුරුවා ගන්න සහ අවශ්‍යතාවය තේරුම් ගන්න කොහොමද ඇත්තරම දැන් වර්තමාන වෙනකොට තමයි ওই ප්‍රශ්නේ ලොකුට වෙවි තියෙන්නේ මම කියන්නේ හැම වෙලෙම ව්‍යාපාරිකයා කියන කෙනා චන්දර මහත්මයා එක රැයකින් බිහි කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි ඉතින් ව්‍යාපාරයක් බිහි කරන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් බිහි වෙන්නේ එතකොට අපි කියන්නේ දැන් ව්‍යාපාරයක් පටන් ගන්න මම හැම වෙලෙම ඉල්ලන දේ තමයි යම් ප්‍රමාණයකට අපිට ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා නමුත් ගොඩ දෙනෙක්ගේ බය තියෙන්නේ මට මෙච්චර ප්‍රමාණයක් වෙයි මේක පටන් ගන්න නැහැ එහෙම පබ්බර මතකයි මම කලින් කතා බහේදී කිව්වා මම තමයි ඕවරෝල් එකක් අඳගෙන මගේ ආයතනයේ වැඩ කරව එකම සේවකයා මුලම ඒක අද වෙද්දී ඔබට කොච්චර ගැළපෙනවද කියලා ඔබ බලන්න නමුත් ව්‍යාපාරයකින් ඔබට ඉස්සරහට යන්න ඕනේ නම් ඔබට එතෙන්ට එන්න වෙනවා ඒක තමයි ඇත්ත ප්‍රාග්ධනය අඩු කරන්න පුළුවන් වෙන්නේ එතකොට දැන් මම දැන් අපි හිතන්නකෝ දැන් ඔබට පොල්තෙල් ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍යයි ඔබට මැෂින් එකක් ඕනේනේ මැෂින් එකක් ඕනේ වෙනවා නමුත් ඔබ මැෂින් එක ගෙනල්ලා ගෙනාපු දවසම ඔබ මැෂින් එකට කාමරේට එහා පැත්තෙන් ඔෆිස් එකකුත් හදලා ඔෆිස් එකට AC එකකුත් තයි කරලා ඔබ ඔෆිස් එකට වෙලා ඉඳලා සේවකයෝ දෙන්නෙක් ගන්නා මැෂින් එක වැට ඔබට වෙළඳපළක් නැහැ තාම ඔබට මේක විකුණ ගන්න තැනක් නැහැ තාම නමුත් ඔබ ප්‍රාග්ධනීය විශාල වශයෙන් වැය කරලා තියෙනවා යම් ඔබට අපි කියන ඕවර්හෙඩ්ස් කියලා ඕවර්හෙඩ්ස් අඩු කරන්න ඕනේ අමතර වියදම්. ඒතර ඔබට පුළුවන් මේ මැෂින් එක ක්‍රියාත්මක කරලා මුල වත්තේ ඔබට මේක නිෂ්පාදනය කරලා වෙළඳපළ ඔබම හඳුනාගෙන මොකද ඔබට හෙට වෙද්දී ලීටර් 1000ක් ඉල්ලන කෙනෙක් නෑ ඔබට මේ වෙළඳපළ හදන්න ඕනේ. ඒ නිසා ඔබ එතකන් ඔබට අර අනවශ්‍ය වියදම් බර. ඒ නිසා ප්‍රාග්ධනය අවම කරගන්න නම් ව්‍යාපාරයට අපි අනුගත වෙන්න ඕනේ මුලින්ම. මම කළේ එහෙම දෙයක්. එදා දවසේ මට මේක අමාරුයි වගේ දැනුණාට අද වෙද්දී මට ඒක හරි සැහැල්ලුවා. මොකද මම හරි හිමින් ආපු ගමනක් තියෙනවා. මම කියන දේ තමයි මම අවුරුදු 30කට වෙන කලින් මේ හැමදේම කරගත්ත කෙනෙක්. ඒ නිසා මෙතෙන්ට ඇවිල්ලා මම මේ ඔයා දැන් ඔය වයසට ගිහලා ඔයාලට මේවා කියනවා කියලා මුදෙනෙකුට හිතනවා නෑ නෑ. අවුරුදු 30ක් යනකොට මම මේ සියලුම දේවල් වල හිමිකරුවෙක් වෙලා ව්‍යාපාරයකත් හිමිකරුවෙක් වෙලා අධ්‍යාපනයේත් සෑහෙන දුරකට මම අවසන් කරලා මම විවාහ වෙනකොට සියල්ල මට සතුයි. ඒ නිසා ඔබටත් ඒක පුළුවන්. මම කියන්නේ හැම වෙලාවෙම ඔය මුලින්ම කරන අනවශ්‍ය වියදම්. ඉතින් ඔබ හුඟ දෙනෙක් අපි දකිනවා මේ චන්දර මහත්මයා මෑත කාලේදී අපේ පළාත්වල ඒ පළාත්වලට ආවේනික ව්‍යාපාර තියෙනවානේ. දැන් කුකුණෑගල ප්‍රදේශයට ආවේනික වෙච්ච ව්‍යාපාර තියෙනවා. අපේ ප්‍රදේශයට ආවේනික වෙච්ච ව්‍යාපාර තියෙනවා. ඒතකොට ඔබ තව ව්‍යාපාරිකයෙක්ව අනුකරණය කරන්න යන්න එපා. ඒක තමයි ප්‍රධානම මං ඉල්ලන දේ. අනුකරණය කරන්න යන්න නැතුව ඔබ හඳුනා ගන්න ඕනේ. ඔබේ හැකියාවන් හඳුනා ගන්න ඕනේ. හැකියාවන් අර අමරදේව මහත්මයා කියනවා නම් සසත අභ්‍යාසයේ යෙදවන්න ඕනේ අපේ හැකියාවන්. නැතුව අද දන්න දේ සද්ද නැතුව තියලා පොත වහලා පැත්තකට දාලා ඉන්න නැතුව ඔබ දන්නා දේ ප්‍රගුණ කරන්න ඕනේ. තව මොනවද අපිට මේකට ඩිවලොප් කරන්න පුළුවන් දේවල්. ඒවට සල්ලි යන්නේ නැහෙනේ. අපේ කාලේට වැඩිය අන්තර්ජාලය බොහොම දියුණුයි අපිට තිබුණේ පොත් වලින් කියවන්න. නමුත් ඔබට අපිට ඉංග්‍රීසි වැඩියෝ ඉගෙන ගන්න ඕනලා තිබුණේ ඒක තමයි හදිස්සියක් වෙච්චරට අපිට වචනයක් හොයාගන්න ලොකු ඩික්ෂනරියක් අරන් යන්න ඕනේ. අද මේ දී තත්ත්වෙත් නේ. ඒ නිසා ඔබට පහසුකම් වැඩි. අපි තරම් දුක් විඳින්න ඕනෙත් නෑ. ඒ නිසා ව්‍යාපාරයක් පටන් ගන්නෙදී ප්‍රාග්ධනය ගැන ලොකුට තැක් මේ හිතන්න එපා. සුළුවෙන්ම පටන් ගන්න. පුළුවන් සුළුවෙන්ම පටන් අරගෙන ව්‍යාපාරේ බලන්න දුවන විදිහ. එතනින් එහාට තමයි ඊළඟ අඩිය තියන්න ඕනේ. හරි. ජගත් මහත්මයාගේ පැහැදිලි කිරීම තුළ අපි හඳුනාගත්ත සාර්ථක ව්‍යාපාරිකයෙක් වන්නේ කොහොමද කියලා. හැබැයි මේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට හුදෙක් එක් සාධකයක් විතරක්ම නෙවෙයි ජගත් මහත්මයා බලපාන්නේ. ජගත් මහත්මයා පැහැදිලි කරපු ආකාරයට පුද්ගලයාගේ දැනුම, කුසලතාවය, අවශ්‍යතාවය, නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික දැනුම මෙන්ම මාකට් එක පිළිබඳ ඔහුගේ තියෙන අවබෝධය මේ සියල්ලමත් එක්ක ඔහුගේ කැපකිරීම අත්‍යවශ්‍ය සාධකයක්. මේ සාධක සියල්ලම ජයගත් හින්දා තමයි අද අපි මේ මැදිරියේ ජගත් මහත්මයාට ආරාධනා කරලා අපි කතා බහ කරන්නේ ඔබට ජගත් මහත්මයා හඳුන්වලා දෙන්නේ. දැන් මේ සාකච්ඡාවේ අවසන් අදියර වශයෙන් ජගත් මහත්මයාගෙන් මම අහන්න කැමතියි මේ තාරුණ්‍ය පිළිබඳව ජගත් මහත්මයා මොනවද දෙන අදහස් අපේ තරුණ පරම්පර මොකද දැන් ඔබතුමාත් ඔබතුමාගේ ආයතනය හරහා විශාල ප්‍රමාණයක් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරියේ පුහුණුව සඳහා දායක කරගන්නවා රටේ ලෝකයේ ඔබතුමාගේ දැනුම
ලබා දෙනවා ආකාර විදාකාරයෙන් එක ආකාරයක් තමයි අපගේ ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය තුළ පුහුණු ආයතනයක් විදිහට අපි ජගත් මහත්මයාගේ ආයතනය අපි තෝරාගෙන තියෙනවා අපේ දරුවෝ 20ක් 30ක් වාර්ෂිකව මේ ආයතනය තුළ පුහුණු වෙනවා දැන් ඇත්තටම මේ සියල්ලෙහිම අවසාන ඵලයක් ලෙස මේ තාරුණ්‍යයට දෙන්න පුළුවන් උපදේශ නැත්නම් තාරුණ්‍ය හෙට දවසේ ජය ගැනීම පිළිබඳ ඔබතුමාගේ අදහස මොකක්ද අතරම චන්ද්‍ර මහත්මයා දැන් මේ දැන් මම මේ මට මේ කිව්වහම මතක් වුණා මේ මට ජාතික ආදරණීය මල්ලේ මං ජීවිතේ ලැබුව දෙවෙනි සහතිකය ඉතින් මේ ලැබෙන්නේ ඉගෙනගත්ත දේ බෙදා හැරීම පිළිබඳව කරන මේ ඇප්‍රීෂিয়েෂන් එකක් නැත්තම් මේ වගේ කිරීමක් හැටියට මේ තමයි මගේ ලැබපු දේ මම පළවෙනි එක ලැබෙන්නේ මගේ නමට දෙවෙනි එක ලැබෙන්නේ මගේ ආයතනයේ නමට ඒ නිසා මං කිව්වේ අර ආයතනය මම මෙතෙන්ට අරන් ආවේ බොහොම කැපකිරීමකින් මට හරි සතුටුයි මේ සහතික දෙකම මට හරි ආඩම්බරයක් මොකද මේකත් මගේ ජීවිතයේ අතරම ලොකු අතරම මට ලැබෙච්ච ලොකු සතුටක් සම්පතක් ඉතින් දැන් මං කියන්නේ දැන් තරුණ පිරිසට අතරම මම හැම වෙලේම මම දකින ලොකුම අඩුපාඩුව මම බොහොම ආදරෙන් මේක කියන්නේ අඩුපාඩුවක් විතර කියලා කියන්නේ ගුරුවරෙක් හැටියටයි තරුණයෝ දැන් වර්තමානයේ හරි වේගවත් ගමනක යෙදෙනවා මං කිව්වේ හරිම වේගවත් අර RAM එකේ hard එකේ speed එක තමයි ජීවිතේනොත් මනින්නේ ෆෝන් එකක් ගත්තාම කීයද RAM එක කීයද මේ hard එක ඌකනේ අහන්නේ ඉතින් ජීවිතේත් අද පටන් අරන් හෙට උඩට එන්න දඟලන දඟලිලක් තියෙනවා ඒක හරි අමාරුයි නමුත් අනිත් අඩුපාඩුව තමයි අනුකරණය කරන එක ඒක තමයි ලොකුම අඩුපාඩු වර්තමාන තරුණ පරපුරේ අප මේ සමකාලීන හැටියට ඔබට අපේ ජීවිතවල තියෙන මතකයන් එක ගත්තාම අපි මටත් හුඟ දෙනෙක් කියපු දෙන්නේ මේක කරන්න එපා කියන එක නමුත් මගේ හිතේනේ මට මේක කරන්න ඕනේ කම තියෙන. ඒතකොට තරුණ පිරිසට යම් යම් දකින්නවා දැන් අපි තුමු දැන් මගේ තාත්තට ලොකු ධනයක් තිබිලා මගේ ව්‍යාපාරයක් තියෙනවා නම් මටේ ව්‍යාපාරය තාත්තා නවත්තපරන නම් අපිට අරගෙන යන්න පුළුවන්. නමුත් ඔබ ව්‍යවසායකෙක් හැටියට ඔබ නැගිටින්න උත්සාහ කරනවා නම් ඔබට ඒ වගේ පසුබිමක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ඔබට ඔබේ හැකියාවන් තෝරගන්න වෙනවා. මේ ඔටෝමොබයිල් ශිෂ්ටය ගැන විතරක් නෙමෙයි මම කියන්නේ. අපි මොනව හෝ මේ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණුව යටතේ තියෙන ඕනෑම ශිෂ්ටයකට ඔබට පුළුවන් අනුගත වෙන්න අනුගත වෙලා මේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න ඕනේ විශේෂයෙන්ම දැන් ආධුනිකත්ව මණ්ඩලයේ ආයතනය නිකම් පුස්කකා තියන්න ඕනේ තැනක් නෙමෙයි අපි ආධුනිකත්ව මණ්ඩලයේ ළමයි ඉල්ලන දවස් හොයන්න පත්‍ර අරගෙන බලනවා මොකද පත්‍රයක් ගන්නවත් ඒ කාලේ ලොකු අත්කමක් නැහැ නමුත් පත්‍රය ගන්න ආධුනිකත්ව මණ්ඩලයේ ළමයි ඉල්ලලා තියෙනවා කියලා බලන්න එයි අද වගේ මුද්‍රිත මාධ්‍ය මේ විතරක් නේ අපිට තියෙන අද වගේ මේ ඉන්ටර්නෙට් එකේ Facebook එකේ ඒ වෙන් අපිට මැසේජ් එන්නේ අපි මේවා තමයි හොයන්නේ. ඒකට ඒ වගේ වටිනාකමක් තිබිච්ච තැනක්. ඒ වගේ ගමනක් යන්න පුළුවන් තැනක්. ඒ මේවෙන් ප්‍රයෝජන නොගන්න කියලා මම කියන්නේ. ඕනෑම ශේත්‍රයක දැන් ඇවිල්ලා බලන්න වෙබ්සයිට් එකට ඇවිල්ලා බලන්න නැත්නම් මෙතනට ඇවිල්ලා බලන්න මේ මොන තරම් දේවල් ඔබට ඉස්සරහට යන්න පුළුවන් දේවල් මේකේ තියෙනවද? ඇයි කොපි කරන්නේ? ඇයි තව කෙනෙක් ඉදිරි කරන්නේ? ඒ කෙනා කරන දේ ඔබට කරන්න බැරි වෙන්න පුළුවන් නේ ගොඩක් වෙලාවට. ඒක හරියන්නේ නැහැ. ඔබේ හැකියාව ඔබේ තියෙන කුසලතාවය ඔබ තේරුම් ගන්න තේරුම් අරගෙන ඔබ ශේෂ්ත්‍රයකට පිවිසෙන්න ඕනේ. පොත පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ලෑස්තිලා හිතන්න එපා මේක මට හරියන්නේ නැහැ මට මුකුත් කරන්න බෑ ඕනේ නැහැ කියලා. තමන්ගේ දෙමව්පියන්ගේ දේ අරගෙන යන්න උනා දෙමව්පියන්ගේ සුසුකමක් තියෙනවා. ඒ කෙලින්ම ගෙනහල්ලා ඒකට තියන්නේ නැතුව ඒ අදාළ ශේෂ්ත්‍රය පිළිබඳ යම් පුහුණුවක් කරන් දෙන්න. මේ ආධුනිකත්ව මණ්ඩලය කියලා කියන්නේ සම්පතක් මේක. මේක තරුණ ඔබට සම්පතක් මේ. මොකද මේක දිවයින පුරා වීදිච්ච ජාල තියෙනවා මේ සම්බන්ධතාවය ඔබට ගන්න. කොළඹ විතරක් නෙමෙයි. ඉතින් මේ ඇයි මේ වෙන් වැඩක් ගන්නෙ නැත්තේ? තරුණ පරපුරට දෙන එකම ආදර්ශය නැත්නම් අවවාදය තමයි තමන්ගේ හැකියාවල් තෝරා ගන්න. ඒ හැකියාව දියුණු කරන්න ඒකට අවශ්‍ය කරන පසුබිම හදා ගන්න. තව තවත් ඒකට ආශ්‍රිතව තියෙන ලෝකයේ ඔබ අතේ තියෙන ලෝකයේ අපේ අතට ඇවිල්ලා තියෙන්නේ අල්ලට ඇවිල්ලා තියෙන්නේ පාම් ටොප් එකට ඇවිල්ලා තියෙන ලෝකේ හරි ලේසි මේක අපිට වැඩි හරි ලේසි තමන් වෙන්න අනුත්යාගේ කේවල් කොපි කරන්න එපා එයා පාවිච්චි කරන වාහනය ගැන හිතන්න එපා ඒ වාහනයට යන්න තියෙන වේගය හදා ගන්න එපා ව්‍යාපාරයක් කරන්න ව්‍යවසායකෙක් වෙන්න අදහසක් තියෙනවා නම් ඔබේ වෘත්තිය තුල ඔබ වෙන්න ඒක තමයි මට දෙන්න තියෙන හොඳම අවවාදී. ඒකට තමන් වෙලා ශක්තිමත් වෙලා ඉදිරියට යන හෙට දවසයි අපි හිතන්න ඕනේ අද දවසට වෙලි. ඔව් අපේ තරුණ තරුණියන්ට අපි ජගත් මහත්මයාගේ අදහස් සරහා යම් ආකාරයක ජීවිතයේ තීරණාත්මක සාධකය ගමන් මගේ තීරණාත්මක වෙනස ආධුනිකත්ව පුහුණු කිරීම අධිකාරිය නැත්නම් අපි කවුරුත් හඳුන්වන නයිට කියලා ඔබ තේරුම් ගත්තා නම් ඔබට අවබෝධ වුණා නම් ඔබට පුළුවන් 1951 අපේ හොට්ලයින් එක කතා කරන්න
නැත්නම් නයිට ශ්‍රී ලංකා අපේ වෙබ් පිටුවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නයිටා වොයිස් අපේ වෙබ් රේඩියෝ හා සම්බන්ධ වෙන්න පුළුවන්. නයිට ශ්‍රී ලංකා අපේ YouTube channel එක හරහා සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය පාඨමාලා අපේ පුහුණු ක්‍රමවේදයන් සහ ඔබට අයිතුම් පත්‍ර ලබා දීමේ ක්‍රමවේදයන් සියල්ලම ලබා ගන්න පුළුවන්. අපි මේ අවස්ථාව සලසා සිටිනවා. හරි. නැවතත් අපේ සාකච්ඡාවේ අවසානය සඳහා අපි ප්‍රේෂ්ඨ වෙනවා. දැන් ජගත් මහත්මයා මම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය වෙනුවෙන් විශේෂ ස්තුතිය පිරිනමනවා අපේ සභාපතිතුමා උපසභාපතිතුමා සහ අපේ අධ්‍යක්ෂක පුහුණු නිලන්ද සිල්වා මහත්මයා වෙනුවෙන් ඔබේ වටිනා කාලය අපේ වෙනුවෙන් කැප කරලා අපේ ආයතනයට ඇවිල්ලා අපිත් එක්ක ඔබේ දැනුම බෙදා හදාගත්ත එක. ඇතර මේකේ වටිනාකම ඔබටවත් මටවත් නෙවෙයි මේ රටට අපේ හෙට දවසට. එනිසා ජගත් මහත්මයා නැවතත් අපේ පූර්ව ස්තුතිය සමස්ත කාර්ය මණ්ඩලය සහ නයිට ආයතන වෙනුවෙන් පුද කරමින් ඔබෙන් අපි සමු ගන්නවා. ආයුබෝවන්. තවත් දවසක අපි මේ මැදිරියෙම එතුමාගේ අත්දැකීම් එක්ක සම්බන්ධ වෙමු. ස්තුතියි. සාර්ථකත්වයට මූලිකවම බලපෑවේ මම පුහුණු ලබපු මොටරත ඉංජිනේරු අභ්‍යාස ආයතනයෙන් ලබාගත්තු ඒ සාර්ථක පුහුණුව නිසා. ආරාධනා කරනවා අරුණ පරම්පරාවට වෘත්තීය පුහුණුව තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එක්වන්න කියලා. ර්ශනී මදුෂිකා මං ආය මත්තකොට ඉඳලා මගේ පුංචි කනිදම්ම ආසාවක් තිබ්බ මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත රැකියාවක නියතු වෙන්න. ඒ පිළිබඳව වැඩිදුර හොයාගෙන යනකොට තමයි මට දැනගන්න හම්බුනේ මොරටුව කටුබැද්ද ITI ආයතනයේ තියෙන පොඩ් නිමැයුම් කරු කියන වෘත්තීය පුහුණුව. ඉතින් ඒත් එක්ක මම ඒ සමග එකතු වුණා. ඇත්තටම මට කියන්න සතුටුයි. මම වෘත්තීය පුහුණුවත් අවසානයත් එක්කම අපිට හොඳ රැකියා අවස්ථාවක් රජයේ හා පෞද්ගලික අංශ කියන දෙපැත්තෙම අපිට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා මම කියන්න කැමති විභාගයෙන් පස්සේ වෘත්තීය පුහුණුව බලාපොරොත්තු වෙන සියලුම දෙනාට එන්න ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න. මැකනිකල් රිපයර්, ගියර් බොක්ස් රිපයර්, ඉලෙක්ට්‍රිකල් රිපයර්, ඉලෙක්ට්‍රොනික රිපයර්, ඒසි රිපයර් සම්පූර්ණම මේ ආයතනයෙන් කරනවා. මම ජීවිතය සාර්ථක කරගත්තේ මේ ආයතනයෙන්. නයිට ආයතනයෙන් මම ලබාගත් පුහුණුව මේ ආයතනය ගොඩනගාගන්න උදව් වුණා. ඔබ වෘත්තීය පුහුණුව ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න. ශ්‍රේෂ්ඨ 153ක් සඳහා රැකියාගත පුහුණු අවස්ථා සිත දකින අභිමානයට අධනිකත්ව පුහුණුව. ගෑනු ළමයි වුණාට කමක් නැහැ. තොප්පි හරිනම් දාගන්න. මේ හැම දෙයකටම අපිට මඟ පෙන්වුවේ නයිටයිකේ පුහුණුව. හැඳිමිට දැන් හුඟක් දිගයි. අභිමානවත් ජීවිතයකට නිපුණත්වයේ ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකත්වය ඔබට අමතන්න 19:51.